අයිබුවන් තුන්සිහට සජීව සංවාදය සමඟ ඇද දවසේදී ඔබ වෙනද වගේම හමුවන්නේ. අද අපි සාකච්ඡා කරන්නට සූදානම් ජුනිවාහි හිටපු ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතේ වගේම ප්‍රංශයේ හිටපු ශ්‍රී ලංකා තානාපති ආචාර්ය දයන් ජයතිලක මහතා සමඟ බොහොම කාලෙකට පස්සේ අයිබුවන් කියලා බුදුම පිළිගන්නවා. ඔබතුමා රාජ්‍ය තාන්ත්‍රිකයෙක් විදිහට විශාල වැඩ කොටසක් කළ කෙනෙක්. ජිනීවාවලදී යුද්ධ සම්බන්ධව ශ්‍රී ලංකාවට එරෙහිව විශාල බලපෑමක් ආපු වෙලාවේ ඒකත් එක්ක බොහොම උපාය උපක්‍රමශීලීව මුහුණ දුන්නු කෙනෙක්. ඒ වගේම ප්‍රංශයේ ලංකාවට එරෙහිව ඩයස්පෝරා එක සංවිධානය වෙනකොට ඒ අවස්ථාවේදීත් ඒක කළමනාකරණය කරන්න මැදිහත් වෙච්ච චරිතයක්. ඒ මහින්ද රාජපක්ෂ පාලන සමයේදී. ඊට පස්සේ ඔබතුමා මහින්ද රාජපක්ෂ පාලනය බොහොම දැඩි ලෙස විවේචනය කරපු අවස්ථා තිබුණා. නමුත් ඔහු පරාද වුණාට පස්සේ ඔහු යළි බලයට ගෙන ඒම වෙනුවෙනුත් අපි දැක්කා ඔබතුමා කටයුතු කරනවා. ඒ වගේම අද දවසේදී මම ඔබතුමාව දකිනවා වර්තමාන ජනාධිපතිවරයාගේ විදේශ ප්‍රතිපත්තිය තමයි වඩාත් සුදුසු විදේශ ප්‍රතිපත්තිය හැටියට සඳහන් කරමින් ඔබතුමාගේ දේශනයක් එතුමත් සහභාගි වෙච්ච. දැන් මේ කාල වකවානු කිහිපය ගත්තම දැන් වෙනකොට මොකක්ද ඔබතුමාගේ දේශපාලන, ඔබතුමා කොතනද ඉන්නේ, කොතනද දයන් ජයතිලක ස්ථානගත වෙන්නේ මේ වෙද්දී? දයන් ජයතිලක ස්ථානගත වෙන්නේ මෙච්චර කල් ස්ථානගත වෙච්ච තැන. ඒ කියන්නේ මම හරි කියලා හිතන දේ හරි කියනවා, වැරදි කියලා හිතන දේ වැරදි කියලා කියනවා. ඒ වැරදි කියලා කියන ගමන්ම ඒක හරිගස්සන්නේ කොහොමද කියලත් කියනවා. ඒක අහගෙන ඉන්න ඕන එක්කෙනෙක්ට කියනවා. ඒක මගේ යුතුකමක්, මගේ බුද්ධිමේ යුතුකමක්, දේශපාලන විද්‍යාඥයෙක් හැටියට සහ දේශපාලන බුද්ධිමතෙක් හැටියට. දැන් ඩිල්කා අර කියාගෙන ආපු වෘත්තාන්තයේ පොඩි අඩුපාඩුවක් තියෙනවා. මම රාජතාන්ත්‍රික සේවයෙන් පසුව මහින්ද රාජපක්ෂ පාලනය දඩිව විවේචනය කරන්නේ මේ මං හිතර මේ වැඩසටහනෙත් මම කතා කරා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාව ආරක්ෂා කරමින්, නමුත් ඒ වකවානුව, ඒ කියන්නේ යුද්ධෙන් පස්සේ කාලේ දෙවැනි වාරේ විශේෂයෙන්ම විදේශ ප්‍රතිපත්ති ක්ෂේත්‍රයේ සහ ජනවර්ගයන් අතර නැත්තම් ජාතීන් අතර සම්බන්ධතා ක්ෂේත්‍රයේ ඒ පාලනය, ඒ පාලන සමයේ ආණ්ඩුව කරපු සමහර වැරදි සහ අමනෝඥකම් ගැන මම විවේචනය කරා. එදා මම ඒ කරපු අනාවැකි ඔක්කොම හරියා, විශේෂම ජාතියන්තර තලේ. නමුත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පරදුනාට පස්සේ තුමාව ආපහු ඔසවා තබන්න වැඩ කරා කියන එක අසම්පූර්ණයි. හේතුව 2015 ජනවාරි 8 වෙනිදා ඒ ජනාධිපතිවරණයේදී, ඒ මැතිවරණ සමයේ, ජනාධිපතිවරණ සමයේ මම පැහැදිලිවම රටේ ජනතාවගෙන් ඉල්ලා සිටියේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාව යලිපත් කර යුතුයි කියලා. යලිපත් කළ යුතුයි කියලා. ඉතින් පරදුනාට පස්සේ පුනර්ජීවනයකට උදව් කර බවත්, හැබැයි අගෝස්තු 2015 පාර්ලිමේන්තු ඡන්දෙදිත් මම එතුමා වෙනුවෙන් කතා කරා. යම් යම් කාරණා සම්බන්ධව ඒ ස්ථාවර වෙනසක් නැහැ. යම් යම් කාරණා සම්බන්ධව මහින්ද රාජපක්ෂ පාලන සමයේ සිද්ධ වෙච්ච යම් යම් කාරණා සම්බන්ධව විවේචනය කරපු ඔබතුමා, ඇයි හිතුවේ මහින්ද රාජපක්ෂ මහතාම යලිත් ජනාධිපතිවරයා බවට පත්විය යුතුයි කියලා? මොන මොන පදනම මතද ඒ තීරණය? අතවසම ඩිල්කා, මම එදා සිරිසේන ජනාධිපති අපේක්ෂකයාටත් සාකච්ඡා කරද්දී දෙසැම්බර් 8 වෙනිදා 2014 මම පැහැදිලිව කියපු ස්ථාවරය තමයි මම රටටත් කිව්වේ. සිරිසේන මහත්මයා තනියම ඉදිරිපත් වුණා නම්, නැත්නම් SWRD බණනාග මහත්තයා වගේ වෙනම කැඩලා ගිහිල්ලා වෙනම පක්ෂයක් හදාගෙන ආවා නම්, මහින්ද රාජපක්ෂ පාලනයෙන් ඔබට යෑමේ අවශ්‍යතාවයක් තිබුණ නිසා මම විවේචනාත්මකව හෝ එතුමාට සහයෝගය දෙන්න ඉඩකඩ තිබුණා. නමුත් වැඩ සිද්ධ වුණ ආකාරය අනුව සිරිසේන ඒ කාලේ ඇමතිතුමා ඉවත් වෙලා, ඒක මම ද්‍රෝහිකමක් හැටියට සලකන්නේ නැහැ, බණ්ඩාරනායක මහත්තයත් UNP අයින් වුණානේ, ඉවත් වෙලා ඉදිරිපත් උනේ සඳහනගත වෙලා. ඒ සඳහනගත උනේ
අපේ අසාර්ථක අතීතයක අවතාර දෙයකුත් එක්ක රනිල් වික්‍රමසිංහ මහත්තයයි චන්ද්‍රිකා බණ්ඩාර කුමාරතුංග මහත්මියයි. ඉතින් මහින්ද රාජපක්ෂට වඩා දියුණු තැනකට යන්න බෑනේ. මහින්ද රාජපක්ෂට වඩා පසුගාමි, ඊට වඩා හුඟක් අසාර්ථක රට නොබේරපු දෙන්නෙකුත් එක්ක එකහුවෙලා. ඒ නිසා තමයි මම රටට කිව්වේ සාපේක්ෂකව බලනකොට මහින්ද රාජපක්ෂ කියන ශක්තිමත් චරිතය ආපහු බලයට පත් කළ යුතුයි. හේතුව ඊළඟට එද ආණ්ඩුවේ මේක සිරිසේන ජනාධිපතිතුමාගේ ආණ්ඩුවක් පමණක් වෙන්නේ නැහැ. රනිල්, චන්ද්‍රිකා, මංගල සමරවීර වැන්නවුන්ගේ ආණ්ඩුවක් වෙනවා. ඒක රටට හොඳ දෙයක් නෙමෙයි කියලා මම කිව්වා. ජනවාරියත් කිව්වා, අගෝස්තුවෙත් කිව්වා. ඒ ස්ථාවරයේ කිසිම වරදක් මම දකින්නේ නැහැ. හොඳයි, දැන් ජාත්‍යන්තර වශයෙන් ලංකාව කොන් වෙලා හිටපු කාලයක් පිළිබඳ ඔබතුමල්ලා කරුණු කාරණා පැහැදිලි කළා. දැන් අද වෙනකොට එක අතකින් ගත්තම ඔබතුමා ඔය කියපු සඳානගත වෙච්ච කණ්ඩායමට හැකි වෙලා තියෙනවා මේ තත්ත්වය ටිකක් වෙනස් කරන්න, බටහිර දිනාගන්න පටන් අරන් තියෙනවා. අපි මේ පිළිබඳව මාධ්‍යවල දකිනවා. දැන් මේ වගේ වෙලාවකදී ඔබතුමා මේ ක්‍රියාකලාපය කොයි විදිහටද දකින්න, ආණ්ඩුවේ රාජ්‍යතාත්‍රිකව ඔවුන්ගේ ගනුදෙනු කරන ආකාරය සහ මේ වගේ අවස්ථාවකදී ආණ්ඩුවත් එක්ක එකට කටයුතු කරන්න ඔබතුමාට හැකියාවක් නැද්ද? මේ මේකත් එක්ක සහයෝගය දක්වන්න ඔබතුමාට හැකියාවක් නැද්ද මේ පවතින තත්ත්වෙත් එක්ක? දැන් අතවසම ඩිල්ක, මම අද හවස බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ ඒ සම්මන්ත්‍රණයට සහභාගී වුණේ ජනාධිපති සිරිසේනගේ අරියුමක් මත. ඒ අරියුම කිරීමෙන්ම මට තේරෙනවා අතවසම පහුගිය ආණ්ඩුවට වඩා එතුමාගේ යම්කිසි විවෘතභාවයක් තිබෙනවා කියලා. විසංවාදී මතවලට සවන් දෙන්න ප්‍රසිද්ධිය පවා ඒවට අහගෙන ඉන්න තරම් සංයමයක් තියෙනවා. ඒක ලොකු දෙයක්. මට මතකයි පහුගිය ආණ්ඩු කාලේ ආණ්ඩුවේම සම්මන්ත්‍රණයක් තිබුණා මේ තානාපතිවරුන්ගේ. ඒ කාලේ ඉතින් ඔය සජින් වාස් ගුණවර්ධනලා අරගල මේගොල්ලෝ හිටපු කාලෙනේ. ඉතින් මට මම දැනගත්ත මොනවද මේ වෙන්න යන්නේ කියලා, මම ආවේ නෑ ඒකට. මම පැරිසියේ ප්‍රංශයේ ජනාධිපතිගේ ජාත්‍යන්තර කටයුතු උපදේශකත් එක්ක සාකච්ඡාව මට තිබුණා. මම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාටත් කිව්වා ලිස්බන් නගරේ මට එන්න බැරි වෙනවා, මට මේ සාකච්ඡාව තියෙනවා කියලා. මම දැනගත්ත මේ වෙන්න යන වැඩේ. අපේ ජ්‍යෙෂ්ඨම තානාපතිවරයෙක් කල්යාණන්ද ගොඩගේ මහත්මයා, අපේ තාත්තයි කාලෙක් කෙනෙක්, නමුත් තාම සේවය කරා. ඒ සම්මන්ත්‍රණයේදී ඉතාම අසරණ, ඉගෙන අහිංසක ප්‍රශ්නයක් ඇහුවා. ඒ ප්‍රශ්නය ඇහුවයි කියලා තානාපතිකමෙන් අයින් කරා. ඒ වගේ තත්ත්වයකුත් තිබුණා පහුගිය ආණ්ඩු කාලේ. ඒව තමයි මම විවේචනය කළේ ඒ කාලේ. දැන් මේ කාලේ ජනාධිපති සිරිසේනගේ ඊට වඩා සාපේක්ෂක වශයෙන් විවෘතභාවයක් තියෙනවා. සමහර වෙලාවට ඒක තත්ත්වානුකූල දෙයක්ද, එතුමාගේ චරිතයේ දෙයක්ද කොහොමද කියලා මම දන්නේ නැහැ. නමුත් ඒක හොඳ දෙයක්. ඉතින් මම ඒකට සහභාගි වුණා. නමුත් අද මම කරපු විග්‍රහයම තමයි මට කියන්න තියෙන ඩිල්කට. මේක සාමාන්‍ය ආණ්ඩුවක් නෙමෙයිනේ. එක්සත් ජාතික පක්ෂයේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොටසකගයි සභාග ආණ්ඩුවක්. ඉතින් මේක දෙමුහුන් ආණ්ඩුවක්. මේ දෙමුහුන් ආණ්ඩුවේ අපි තේරුම් ගන්න ඕන විධායකය දරණ මතය එකක්, විශේෂයෙන්ම විදේශ ප්‍රතිපත්ති සම්බන්ධයෙන්. දැනට සිරිසේන ජනාධිපතිතුමා ප්‍රසිද්ධියේ කරලා තියෙන ප්‍රකාශන සහ කරපු දේවල් බලනකොට විදේශ කටයුතු ක්ෂේත්‍රයේ ප්‍රශංසක නොකර බෑ. ඇත්ත වශයෙන්ම රටට තියෙන ජාත්‍යන්තර අවකාශය, ජාත්‍යන්තර සුහදතාවය හැම පැත්තෙම, නැගෙනහිර බටහිර හැම පැත්තෙම පුළුල් කරන්න එතුමා වැඩ කරලා තියෙනවා. ඒක අපි දැක්කා මේ ජපානයේ ජීවිත සමුළුවේ ආරාධිත අමුත්තෙක් හැටියට ලැබපු පිළිගැනීම. අනික ජනීවා ප්‍රශ්නය ගැනත් එතුමා BBC සංදේශයේ සමග කරපු සම්මුඛ සාකච්ඡාවේ සහ ඊට කලින් නිව්යෝක් ටයිම්ස් පත්තරයට දුන්න සම්මුඛ සාකච්ඡාවෙත්, ගිය අවුරුද්දේ ලන්ඩන් නුවර ඉඳද්දිත් BBC එකත් එක්ක කරපු සම්මුඛ සාකච්ඡාවේ පැහැදිලි ප්‍රතිපත්තියක් ඉදිරිපත් කරා. ඒ තමයි යුද්ධ කාලේ සිද්ධ වුණායි කියලා කියන දේවල් සම්බන්ධයෙන් එතුමා විශ්වාස කරන්නේ අපිට දැන් ස්වාධීන, වඩා ස්වාධීන අධිකරණයක් තියෙනවා 19 වෙනි සංශෝධනය යටතේ. මේ තියෙන අධිකරණය ගැන විශ්වාසයක් තියෙනවා.
නීතිඥවරුගෙන විශ්වාසයක් තියෙනවා. ඔය ඒ තියෙන අධිකරණය හරහා තියෙන නීති රීතිට අනුව වර්ධි කරා නම් දඬුවම් කරන්න පුළුවන් කියලා එතුමාගේ විශ්වාසය කියලා එතුමා කියලා තියෙනවා. දැන් ඒ ප්‍රතිපත්තිය නිවැරදි. ඒ නිවැරදිද නිවැරදි කියලා කියන්න තරම් මට ආත්ම ශක්තියක් සහ මට යුතුයකමකුත් තියෙනවා. නමුත් මම අද හවස පැනලා දුන්නත් විදායකය බොහෝ දුරට නිවැරදි විදේශ ප්‍රතිපත්තියක් ඉදිරිපත් කරන අතර අගමැතිතුමා සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මෙන්ම විදේශ අමති මංගල සමරවීර මහතා කියන තුන්දෙනා ඊට වඩා වෙනස් දිසාවකට රට ගෙනියන්න හදනවා ලෝක දේශපාලනය තුල. ඒ ප්‍රතිපත්ති ජනාධිපති ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති වලට වඩා තරමක් වෙනස්. එතන පීලිපැණීමක් තියෙනවා. යම්කිසි පරස්පරයක් තියෙනවා. ජනාධිපතිතුමා නිව්යෝක් වලදී පැහැදිලිව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හමුවේ කිව්වේ ආසියා කේන්ද්‍රීය මැදමාවත් විදේශ ප්‍රතිපත්තියක් තමයි තුමාගේ ප්‍රතිපත්තිය කියලා. නමුත් රනිල් චන්ද්‍රිකා මංගල ත්‍රිත්වයේ විදේශ ප්‍රතිපත්තිය ආසියා කේන්ද්‍රීය එකක් නෙමෙයි. චීනට ගිහිල්ලා සල්ලි ඉල්ලනවා ආපහු. නමුත් බටහිර කේන්ද්‍රීය කිසි ලෙසකිනුත් මැදමාවත් ප්‍රතිපත්තියක් නෙමෙයි අන්ත දක්ෂිණාසික බටහිර ගැති ප්‍රතිපත්තියක්. ඒක නොබැඳි ප්‍රතිපත්තියක් නෙමෙයි. බටහිරට බැඳි ප්‍රතිපත්තියක්. ඉතින් මෙතන තියෙනවා පැහැදිලි පරස්පරයක්. මෙතනදී විපක්ෂයට විදේශ ප්‍රතිපත්තිය තීන්දුව කරන්න බෑනේ. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාට විදේශ ප්‍රතිපත්තිය තීන්දුව කරන්න බෑ මේ මොහොතේ. ජනාධිපතිතුමාට තමයි ඒක කරන්න පුළුවන්. ඒ මැදිහත් වීම කරන්න පුළුවන්. ඉතින් ජනාධිපතිතුමා සාපේක්ෂක වශයෙන් නිවැරදි ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා. අඩුතරමින් ඒක ප්‍රකාශනපත් කළා තියෙනවා. සාපේක්ෂයි කියලා කියන්නේ රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාට සාපේක්ෂකව හා මංගලට චන්ද්‍රිකාට සාපේක්ෂකව පමණක් නෙමෙයි. පහුගිය ආණ්ඩුවේ කාලේ ඒ පළවෙනි වාර නෙමෙයි පළවෙනි වාර ඉතාම හොඳයි විදේශ ප්‍රතිපත්තිය. දෙවැනි වාරේ විදේශ ප්‍රතිපත්තියටත් සාපේක්ෂකව සමහර අංශවලදී වඩා හොඳ ප්‍රතිපත්තියක් මේ සිරිසේන ජනාධිපතිතුමා ප්‍රකාශයට පත් කරලා තියෙනවා. එතනදී ඇයි ඔබතුමන්ලා වගේ අය දැන් ඔය මේක හොඳ දේ හොඳයි කියලා සඳහන් කරන මෙහි තියෙන අඩුපාඩු පිළිබඳ විවෘතව කරුණු ඉදිරිපත් කරන පිරිස් විදිහට රාජ්‍යතාන්ත්‍රිකයන් විදිහට කටයුතු කරපු අය විදිහට ඇයි ඔබතුමන්ලා මේකත් එක්ක එකතු වෙන්නේ නැත්තේ ජනාධිපතිවරයාත් එක්ක මේ 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 ක්‍රියාවේදී රාජ්‍ය විදේශ ප්‍රතිපත්තිය එක්ක කටයුතු කරන ක්‍රියාවලියේදී ඇයි ඒකට සම්බන්ධ වෙන්නේ නැත්තේ ඔබතුමන්ලට ආරාධනයක් ලැබෙන්නේ නැද්ද නෑ ඒක නෙමෙයි නේදක සහයෝගය දක්වන ජනාධිපතිතුමාගෙන් ආරාධනක් ලැබුණා මේ සංවාදශීලී සම්මන්ත්‍රණයට ඇවිල්ලා තමුන්ගේ මතය ප්‍රකාශයට පත් කරන්න කියලා. ඉතින් ඒක මම කැමැත්තෙන් බාරගත්තා. ඒ වැඩේ මම අද කරා. මගේ විසංවාදී මතත් මම ඉදිරිපත් කරා. විශේෂයෙන්ම ජනීව සම්බන්ධ. දැන් ඉන් එහාට යන්න නම් පළවෙනි එක අරියුමක් තියෙනවා. නමුත් අරියුම කෙසේ වෙතත් ජනාධිපතිතුමාගේ දැනට තියෙන කතිකාවක්. ඒ කියන්නේ නිකන් කතා කරනවා කියන එක නෙමෙයි. නමුත් ඒක මතවාදයක්. ඒක හොඳ මතවාදයක්. ඒක තරමක් අමුතුයි. ඒ අමුතුයි කියලා කියන්නේ නරකයි කියන එක නෙමෙයි. මම දකින්නේ සිරිසේන ජනාධිපතිතුමාගේ මේ ප්‍රවේශයේ නිකන් අර ආයුර්වේද ක්‍රමයට අපිට පුරුදු ශල්‍යකාර්මික ක්‍රමෙ නෙමෙයි. ආයුර්වේද ක්‍රමයට ලංකාවේ ජාත්‍යන්තර කටයුතු සහ සම්බන්ධතා අඹන්න උත්සාහයක් දරනවා. ආරයුමක් ලැබුණොත් ඔබතුමා යනවා. නෑ ඩිල්කා, මංගල සමරවීර විදේශ අමතිතුමා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මේ ආණ්ඩුව ගෙනියන ගමන මේ දිසාව මෙහෙම තියෙද්දී කොහෙට යන්නද? ඒකට විරුද්ධ වෙනවා මිසක. යනවා නම් එතකොට මම මේ පිටින්දන් කරන විවේචන ඒව නවත්තන්න වෙනවනේ. ඉතින් මේ දිසාවට යන ගමනකට මට එක්කව වෙන්න බෑ ඩිල්කා. 1981 මම විශ්වවිද්‍යාලයෙන් එළියට ආපුවම ජාත්‍යන්තර කටයුතු පිළිබඳව ඉහළම ලකුණු ප්‍රමාණය අරගෙන මහාචාර්ය ෂෙල්ටන් කොඩිකාරගෙන් මට පණිවිඩ ලැබුණා. මේ ජාන්ත ධනපාල මහත්මයා තාම ඉන්නවනේ අපි අතර. විදේශ අමති
ශෞල් හමීඩ් ඒසිය සමීඩ් මහත්තයෙන් කෙලින්ම පණිවිඩයක් ආව ජයන්ත ධනපාල මහත්තයා හරහා අපේ තාත්තට ඉස්සෙල්ලා ඊළඟට මට විදේශ තානාපති සේවයට එන්න කියලා විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් මම ඉතින් අවුරුදු 20 ගාන මම බැහැයි කිව්වා ඇයි බැහැයි කිව්වේ බැහැයි කිව්වේ මට පිළිගන්න බැරි විදේශ ප්‍රතිපත්තියක් වෙනුවෙන් පෙනී සිටින මම එදා සූදානම් නොවුන නිසා ඒ දාර්ශනික ස්ථාවරෙම තමයි මම ඉන්නේ විදේශ ප්‍රතිපත්තිය අපේ විදේශ ප්‍රතිපත්තිය වෙනතකට හරුණොත් ඒ කියන්නේ සිරිසේන ජනාධිපතිතුමා ප්‍රකාශයට පත් කළා තියෙන ආසියා කේන්ද්‍රීය මැදමාවත් ප්‍රතිපත්තියට සබවින්ම හැරෙන ලකුණු තියෙනවා නම් එතනදී ඒක ශක්තිමත් කරන්න මගෙන් දායකත්වයක් වෙන්න පුළුවන් නම් හෝ නියෝජිතත්වයක් කරන්න පුළුවන් නම් අන්න එදාට නොමසුරුව ඒ කටයුතු කරන්න සූදානම් නමුත් මේ රනිල් චන්ද්‍රිකා මංගල යන ගමනට විරුද්ධ වෙනවා මිසක ඒකට කිසි ලෙසකින් සම්මාදම් වෙන්නේ නැහැ මම. හොඳයි අපි කෙටි විරාමයක් ලබා ගන්නවා විරාමයෙන් අනතුරු යලිත් 360 සජීව සංවාදයෙන් අපි හමු වෙමු. ඔබ යලිත් එක් වෙ සිටින්නේ 360 සජීව සංවාදයේ සමගින් අපේ දුරකථන අංකය මත පතක් කරන්න 0113523814 0123823814 ඒ වගේම ඔබට හැකියාව තිබෙනවා අපිත් එක්ක වෙබ් අඩවිය ඔස්සේ අපේ සම්බන්ධ වෙමින් අපි ඉදිරිපත් කරන මත විමසුමට ඔබේ දායකත්වය ලබා දෙන්න අපි මේ වෙනුවෙන් ඔබට ඉදිරිපත් කරන ප්‍රශ්නය වත්මන් රජය සමබර විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේද වත්මන් රජය සමබර විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේද ඔබ හිතන අදහස ඔව්ද නැද්ද අදහසක් නැද්ද ඔබ දරන මතය අපිට කියන්න www.dharana.lk/vote කියන පිටුවට පිවිසලා ඔබේ මතය අදහස ඉදිරිපත් කරන්න හොඳයි අන්තර්ජාතික වශයෙන් කොටු වෙලා සම්බාධක පැනවන්න ඕන මෙන්න යුදාධිකරණයකට ගෙනියන්න සූදානම් යුරෝපා මත්ස්‍ය තහනම GSP සහනය ඉවත් කිරීම දැන් මේ වගේ පීඩනකාරී තත්ත්වයක් පසුගිය රජයේ අවසාන කාලයේදී දකින්නට ලැබුණා. මෙහෙම තත්ත්වයක් තමයි මෙවැනි ආණ්ඩුවක් තමයි වර්තමාන ආණ්ඩුව බාරගත්තේ මෙවැනි රටක්. එතකොට දැන් වෙනකොට අපිට පේන්න තියෙනවා මේ විශේෂයෙන් ජිනීවා පීඩනය ටික ටික ලිහිල් වෙලා තියෙන තත්ත්වයක් දකින්නට ලැබෙනවා. එහි අභ්‍යන්තරයේ මොකද්ද කියන කාරණය පිළිබඳව තුමාගෙන් වඩාත් විස්තරාත්මකව දැනගන්නට අවශ්‍ය කොමුණත් මෙහි පීඩනය අඩු වෙලා තියෙනවා කියන කාරණේ පේනවා. යුරෝපා මත්ස්‍ය තහනම ඉවත් වෙනවා. අනිකුත් කාරණා අනිකුත් දේවලුත් ටික 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 ලිහාගෙන යන ස්වභාවයක් අපිට දකින්නට ලැබෙනවා. මෙහෙම වෙන්න හේතුව අද වෙනකොට ඉන්න රාජ්‍ය තාන්ත්‍රිකයින් මේ ගනුදෙනුව මේ කටයුත්ත මේ රාජකාරිය හරියට සිදු කිරීම එදා හිටපු රාජ්‍යතාන්ත්‍රිකයන් එදා ඒ රාජකාරිය හරියට සිදු නොකිරීම නිසා තමයි ඒ වගේ තත්ත්වයක් එදා රටට උදා වුණේ කියලා කෙනෙක් චෝදනා කරොත් ඔබතුමන්ලත් එදා රාජතාන්ත්‍රික කටයුතු කරපු පුද්ගලින්. එතකොට ඔබතුමන්ලටත් මේ වැරද්ද පැටවෙන ඔබතුමන්ලා හරියට වගකීම් ඉෂ්ට නොකරපු නිසා තමයි රටට ඒ වගේ දෙයක් වුණේ කියලා. කොහොමද ඒ චෝදනාවෙන් ඔබතුමන්ලා ගැලවෙන්නේ? ඩිල්කා එදා අද කියලා කියනකොට ඔක පරිච්ඡේදගත කරන්න ඕනනේ. එදා තිබුණු ප්‍රධාන ප්‍රශ්න මොකක්ද? එදා කියලා කියන්නේ අත් වශයෙන්ම 30 අවුරුද්දක යුද්ධේ අන්තිම කාලේ. ඒ කාලයට අපි ආපහු යන්න ඕනේ. අපේ ජීවිත කාලය තුල තිබිච්ච දරුණුම අභියෝගය සහ අඳුරුම කාලයකනේ අවුරුදු 30ක යුද්ධේ. ඒ අවුරුදු 30ක යුද්ධය සාර්ථකව අවුරුදු 3 මාරකින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඉවර කරා. ඒ කාලෙදී රාජ්‍යතාන්ත්‍රික කටයුතු වලට සහභාගී වෙන ජනීවා මර්මස්ථානයේ මට අවස්ථාව ලැබුණා. දැන් අපි දන්නවා එදා අපි දැනගෙන හිටිය නමුත් දැන් මුළු ලෝකෙම දන්න දේවල් තියෙනවා. ඒ කොහොමද අපි දන්නේ? පළවෙනි එක WikiLeaks කේබල් තොගය. සිද්ධ වෙච්ච දේවල් ඔක්කොම තියෙනවා. හේතුව ඇමරිකානු කේබල් රාජ්‍යතාන්ත්‍රික කේබල් ටික ඔක්කොම තියෙනවා. ඊළඟට මෑතකදී තව ප්‍රභාවයකින් අපට දැනගන්න ලැබුණ තොරතුරු ඒ කියන්නේ හිලරි ක්ලින්ටන් හිටපු රාජ ලේකම්බරියගේ පෞද්ගලිකනේ නිල ඊමේල් ටික අරගෙන ගියාය රස්සාවෙන් අයින් වෙනකොට ඒවා ප්‍රසිද්ධ කරන්නයි කියලා සෙනට් සභාව නියෝග කරා. ඉතින් ඒ තොගයක් තියෙනවා. ඒකෙන් මොකද්ද අපිට පේන්නේ ලංකාව ගැන? අපේ යුද්ධය ඉවර කරන්න ඔන්න මෙන්න තියෙද්දි 30 අවුරුද්දක සාපයෙන් මිදෙන්න ඔන්න මෙන්න තියෙද්දි
දෙදහස් නමේ මැයි හතරවැනිදා කේබල් එකක් එවනවා එතුමියගේ අත්සනින් වොෂින්ටනේ ඉඳන් ජනීවා අපි සේවය කරපු ජනීවා මානව හිමිකම් කවුන්සලේ ඇමරිකානු තානාපති කාර්යාලයට එතනදී දීර්ඝ කේබල් එකක් කියන කොහොම හරි යුරෝපයේ ගේන්න හදන මේ ලංකාවට විරුද්ධව ගේන්න හදන ඒ රෙසොලියුෂන් ඒ යෝජනාවට ඡන්ද හොයන්න මේක අපි මේ යෝජනාවම අපි මේ වොෂින්ටනේ ඉඳන් ආපහු සකස් කරන්න ලංකාණ්ඩුවට මේක දිනන්න දෙන්න බෑ මේක අපිට හරි ප්‍රශ්නයක් වෙනවා කියලා එතුමිය නියෝග කරනවා මැයි 4 2009 එදාම දැන් මේක ඊමේල් අරක විකිලීක්ස් කේබල් තෝගේ මෑතකදී ඊමේල් වලින් අපිට දකින්න ලැබෙනවා එදාම මැයි 4 2009 සාකච්ඡාවකට වාඩි වෙනවා එතුමිය එතනදී එතුමියගේ ඉහළ නිලධාරීන් කියනවා මෙන්න දැන් මේ LTT එක ඉවර කරන්න ඉන්නේ එහෙම වුණොත් ලෝක පුරා දමන ජනතාවට ඒක ලොකු අනුවේදනීය තත්ත්වයක් ඇති වෙනවා මේක කොහොම හරි අපි නවත්තන්න බලන්න ඕන ඒ දෙමළ ජනතාවගේ ප්‍රශ්න තියෙන හන්දන මෙහෙම යුද්ධයක් උනේ මේ LTT කියන්නේ ඒ ප්‍රශ්නවල ප්‍රකාශනයක් විතරනේ කියලා මේක නවත්තන්න හදන ඒ කියන්නේ ප්‍රභාකරන්ට ආපහු බේරලා යන අවකාශයන් නිර්මාණය කරන්න උත්සාහ දරුවා ඒ සුපිරි බලවතාගේ තල්ලුව පිටිපස්සෙන් ඒ තල්ලුව ඇතුව තමයි ජනීවා අපිට විරුද්ධව බටහිර රටවල් මේ යෝජනාව ගේන්න උත්සාහ දරුවේ ඉතින් අපිට පේනවා අපේ හැබෑ මිත්‍රයෝ කවුද මේ මේ මිනිස්සු මරණ එක නවත්තන්න අපි ඔන්න මෙන්න තියෙද්දි ඒක අපි පරද්දුවා ජනීවා මානව හිමිකම් කවුන්සලේ අපේම යෝජනාවක් ගෙනල්ලා 3000කට ආසන්න ඡන්ද ප්‍රමාණයක් ලැබලා අපි ජයග්‍රහණය කරා ඉතින් ලෝකේ ඒ බහුතරයේ කවුන්සලේ අති බහුතරය අපිත් එක්ක හිටියා එතනදී තානාපති හැටියට සේවය කරන්න මට වරම ලැබුණා ඒක කෙලින්ම අපි සම්බන්ධීකරණය කරේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාත් එක්ක වෙන කාත් එක්කවත් මේ විදේශ ඇමතිවරු අරගොල්ලෝ මේගොල්ලෝ නෙමෙයි. දැන් එදා අපේ පැත්තට ලෝකෙ බහුතරය අපි ගත්තා. ඒ බටහිර රටවල් 12 අරුණු විට. ඒගොල්ලන්ගේ ඡන්ද විතරයි ඒගොල්ලන්ට ලැබුණේ. නමුත් ඒ යෝජන දැන් ඒ යෝජනාව ලංකාවට පක්ෂ යෝජනාවක් අපි සම්මත කරගත්තා. නමුත් ලංකාවට පක්ෂ ඒ යෝජනාව ඒ ආණ්ඩුව ක්‍රියාත්මක කරන්නේ නැහැ. අපිට පක්ෂ යෝජනාවක් සාමුලින්ම අපි ක්‍රියාත්මක කරා නම් මේ තත්ත්වයට අද මූණ පාන්න වෙන්නේ නැහැ. ඒක කරනවා වෙනුවට සිද්ධ වෙච්ච දේවල් ඩිල් කරනවානේ මාව සති 6කින් අස් කරා. එතනින් මහින්ද සමරසිංහ මානව හිමිකම් ඇමතුමාව තියාගත්තා. නමුත් මානව හිමිකම් ඇමතිකමෙන් ගැලෙව්වා. සාමලේකම් කාර්යාලයේ ලේකම් මැටිටිපු රජී විජයසිංහ මහාචාර්යතුමාව එතනින් ගලවලා සාමලේකම් කාර්යාලේ විසුරලා හරි. අන්න ඒක තමයි පහුගිය ආණ්ඩුව කරපු මෝඩකම. හරි දෙයක් කරා. ඒ කියන්නේ යුද්ධ කාලේ මැයි මාස වෙනකන් අපි දේශීය වශයෙන් ජයග්‍රහණය කරා උණුසුම් යුද්ධය. ජාත්‍යන්තර වශයෙන් ඒගොල්ලන්ගේ සටන් බිමේ මේ නෙමෙයි. අපි කීප දෙනෙක් ඒ ජයග්‍රහණය අත්කල දුන්න රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් ජාත්‍යන්තර රණබිමේ. අන්න ඒ කියන්නේ සාර්ථක විදේශ ප්‍රතිපත්තියක්. ඉතින් එදා කියලා කියනකොට එදා ඉස්සෙල්ලා අපි සාර්ථක වුණා. ඒ ජයග්‍රහණයෙන් පස්සේ ඒ ජයග්‍රහණය බිඳී විසිරෙන විදියට පහුගිය ආණ්ඩුව කටයුතු කරා. කවුද හැසිරීමට වග කියන්න ඕනේ? ඉතින් අවසාන විග්‍රහයේදී නිල්කා අවසාන විග්‍රහයේදී වග කියන්න වෙන්නේ ජනාධිපති රාජපක්ෂර තමයි. දැන් ඉරිදා ලංකාදීප පත්‍රයේ පහුගිය සුමාන ගානකට ඉස්සෙල්ලා මාව ඉන්ටර්විව් කරද්දී මම ඇහුවා මොකද්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ගැන තියෙන රාජපක්ෂ මහත්තයා ගැන තියෙන අසීමිත ආදරය කියලා. ඒ ආදරය අසීමිතද නැද්ද කියන එක වෙනම ප්‍රශ්නයක්. ආදරයක් නම් තියෙනවා, ගෞරවයකුත් තියෙනවා. නමුත් ඒ සමගම එදත් මම මෙව්වා වැරදි කියලා කිව්වා, අදත් ඒවා වැරදි කියලා කියනවා. අපිට වාසිදායක යෝජනාවක් හරියට ක්‍රියාත්මක කරන්න ඉඩ නොදුන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාව වටකරගත්තු සහ තමාව ඒ වටකරගත්තා විතරක් නෙමෙයිනේ, ඒ මිනිසුන්ව පත් කරේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා. ඒ පිරිස තමයි මේකට වග කියන්න ඕන. අත්වසෙන්ම අපිට සඳහන් කරන්න වෙනවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මොන හේතුවකින් හෝ තමාගේ විදේශ කටයුතු පිළිබඳව ජනාධිපති උපදේශක හැටියට පත් කරපු සජින් වාස්කුණවන්දන මහතා. ඒ කියන්නේ
මගේතන උපාධියක්වත් නැති පුද්ගලෙක්. මම මට මතකයි මම ප්‍රේමදාස ජනාධිපතිතුමාත් එක්ක වැඩ කරද්දී ඒ කාලේ ජනාධිපතිතුමාගේ විදේශ කටයුතු පිළිබඳ උපදේශකයා බ්‍රැඩ්මන් වීරගොඩ මහත්තයා. ඉතින් විශාල පරිහානියක්. විශාල පරිහානියක්. ඉතින් ඒක ඒ ඒ එක පුද්ගලෙක් සහ නමුත් ඌවත් පත් කරේ ජනාධිපතිතුමානේ. ඒක එකක්. අනික එක ඒ පුද්ගලයාට විදේශ අමාත්‍යාංශයේ දුවවන්න ඉඩ දුන්නු සහ ජාත්‍යන්තර කටයුතු පිළිබඳව ඇඟිලි ගන්න ඉඩ දුන්නු එවකට හිටපු ඊට වඩා හුඟක් උගත් විදේශ අමාත්‍යතුමා ජී.එල්. පීරිස් මහාචාර්යතුමා. නමුත් මං කිව්වා වගේ අවසාන විග්‍රහයේදී ජනාධිපතිතුමාට වග කියන සිද්ධ වෙනවා. ඉතින් එදා කියනකොට ඒ කාලවකවානු දෙකක් පළවෙනි වාරේ යුද්ධේ කාලේ දෙවෙනි වාරේ අපි ජනීව ජයග්‍රහණය කරලා ඊට පස්සේ සුමාන 6කින් පටන් ගත්තු අවරෝහණය. ඒ දිනපු දෙයක් ලියලා දානකොට අන්තිමට උනේ තුන්සරයක් පරදුණා. 2012, 13, 14 ජනීව පරදුණා අපි. යෝජනා. අපිට ලැබිච්ච ඡන්ද බටහිර රටවල් පත්තකින් නියම. අපිට ලැබිච්ච නොබැදි ලෝකයේ ඡන්ද ටිකත් හැකිලෙන්න පටන් ගත්තා. අන්තිමට මම අවතරින් යනකොට අපිට 29 අපේ විරුද්ධවාදීන්ට 12යි. 2012, 13, 14 වෙනකොට අපිට 12යි. නමුත් අපේ 2009 ජයග්‍රහණය කෙසේ දෙයක් දිල්කා. මම ඒ ගැන පෞද්ගලික ආඩම්බර බවත් කියන්න ඕනේ. ඇමරිකා එක්සත් ජනපදයේ ලෝකේ ප්‍රබලම රට අපිට විරුද්ධව ගෙනාපු යෝජනාවට ලබා ගන්න පුළුවන් වෙච්ච ඡන්ද ප්‍රමාණය 2012, 13, 14 කියන අවුරුදු තුනේ අපි 2009 ලංකාව වෙනුවෙන් ලැබපු ඡන්ද වලට වඩා අඩුයි. මම හිතන්නේ වැඩිම උනොත් 27 කවද ගත්තා අන්තිමට ඇමරිකාව. අපි ලංකාව වෙනුවෙන් අපේ කණ්ඩායමට පුළුවන් වුණා ඡන්ද 29ක් අරන් දෙන්න. ඉතින් සාර්ථක කාලයක් තිබුණා, අසාර්ථක කාලයක් තිබුණා. දැන් මේක තුන්වෙනි වකවානුව මේ ආණ්ඩුව යටතේ. මේ ආණ්ඩුව යටතේ සිද්ධ වෙලා තියෙන දේවල් කාසියේ දෙපැත්තක් වාගේ. එක පැත්තකින් සිරිසේන ජනාධිපතිතුමා ලෝකනායකින් උත් එක කරපු සාකච්ඡා නිසා අපට යම්කිසි අපිට තියෙන දේශපාලන ජාත්‍යන්තර අවකාශය පුළුල් වීමක් වෙලා තියෙනවා. වඩා සුහද ප්‍රතිරූපයක් මැවිලා තියෙනවා. ඒක හොඳ දෙයක්. ඒක නරක දෙයක් නෙමෙයි. ඒ අවකාශය පුළුල් කිරීම හොඳයි. ඉතින් ඒකට මම දන ලකුණු දෙනවා. තිබිච්ච තත්ත්වයට වඩා ඒ අතින් හොඳයි. නමුත් අනෙක් අතින් බලනකොට අපිට වඩාත්ම වැදගත් දේ අපි දිනපු යුද්ධයේ යුක්තියුක්ත භාවය පිළිබඳව සහ අපිව ආරක්ෂා කරපු ආරක්ෂක හමුදාව අපි ආරක්ෂා කිරීම පිළිබඳව ඒ ප්‍රශ්න ගත්තහම පෞගිය කාලේ තිබුණට වඩා ඒ අසාර්ථකත්වය මැද හරි අපි යම්කිසි දෙයක් අපිට ආරක්ෂා කරන්න පුළුවන්කම තිබුණා. අද සම්පූර්ණයෙන්ම බහානක පාවාදීමක් සිද්ධ වෙලා තියෙනවා. කවුද ඒ පාවාදීම කරන්නේ? ඒක පුවත්පත්වල තියෙනවා. මම කෙලින්ම කියන්න මොකද උනේ කියලා. දැන් ඩිල්ක මම කියන්නේ නැහැ පෞගිය ආණ්ඩුවේ විදේශ ප්‍රතිපත්තියට යන්නේ කියලා. හේතුව මමත් ඒක විවේචනය කරානේ ඒ දෙවෙනි වාරේ. නමුත් ඒක නෙමෙයි කරන්න තිබුණේ. මේ අලුත් ආණ්ඩුවට පස්සේ අපිට තිබුණා අලුත් ආණ්ඩුවක් හැටියට කියන්න අපි පරණ වැරදි කරන්නේ අපි උගත් පාඩම් කොමිසම ක්‍රියාත්මක කරනවා කියලා මේ ඇමරිකානු යෝජනාවත් එක්ක අපිට කේවල් කරන්න තිබුණා. දිය සමිති සාකච්ඡාවක් වුණා. දැන් ඒක මම අද හවස කිව්වා බීමයි සීච් එකේ. අපිට සාකච්ඡා කරන්න තිබුණා. ඇත්ත වශයෙන්ම මේ සාකච්ඡාව පටන් ගත්තා ඩිල්ක. සාකච්ඡා පටන් ගත්තා අපේ එතන ඉන්න තානාපති රවිනා තාරිසිංහ තානාපතිතුමා. මගේ සයිලියන මේ එතුමාට තියෙන්නේ. නමුත් එතුමා මේ කරන්න පුළුවන් දෙයක් කරා. ඒ කියන්නේ එතුමායි වියනා ඔස්ට්‍රියාවේ වියනා අපේ හිටපු තානාපතිතුමායි ජනීවා වල හිටියා එකට. එතකොට නියෝජ්‍ය තානාපති වරයෙකුත් හිටියා. මේ තුන්දෙනා සාකච්ඡා කරන්න පටන් ගත්තා. සාකච්ඡා කළා ඇමරිකානු බ්‍රිතාන්‍ය යෝජනාවේ කෑලි අයින් කරන්න පටන් ගත්තා. දැන් මේ ඔක්කොම තියෙනවා ඩේලි FT පුවත්පතේ දරිෂා බැස්ටියන්ගේ ලිපිවල. දරිෂා බැස්ටියන් කියන්නේ මහින්ද රාජපක්ෂට තදින්ම විරුද්ධ යහපාලන ආණ්ඩුවට උගාක් පක්ෂ
තරුණ පුවත්පත් කලාවේදී නියක්. ඉතින් ඒගොල්ලන්ගේ පැත්තේ ඉඳන් තමයි මේ ලියන්නේ. එතුමිය ජනීවා වල ඉඳන් ලිව්වේ. එතුමිය එළිදරව් කරලා තියෙනවා මේ අපේ තානාපති කාර්යාලය එතනදී සාකච්ඡා කරමින් මේ කෑලි අයින් කරමින් අපට පුළුවන් තරම් හොඳ තත්ත්වයකට මේක තල්ලු කරගෙන යනකොට අගමැති රනිල් වික්‍රමසිංහ දුරකථනයෙන් කතා කරලා අපේ තානාපතිතුමාට බැනලා කිව්වා මේ ඔය ඔව්ව කරන්න යන්න එපා ඔතන මේ අපි මෙව්ව මෙහෙම බලා ගන්න ඕකට එකඟ වෙනවා ඔබතුමා ඒ වගකීම බාර ගන්නවාද ඩේලි ඩේලි FT පුවත්පතේ මම අද ජනාධිපතිතුමා ඉස්සරහා ඉඳදී මම ඔය කතාව කිව්වා BMCH එකේ ඒක දරිෂ බැස්තියන් එතන වාඩිලා තියෙන්නේ දරිෂ බැස්තියන් පුවත්පත් කලාවේදීනිය ඩේලි FT ඩේලි FT කියන්නේ ලංකාදී පුවත්පත ගහන කම්පැනි කියන්නේ රණවීර වික්‍රමසිංහ මහත්මයාගේ ඥාති මාමගේ කම්පැනි ඉතින් එතුමාට විරුද්ධව බොරු කියන්න ඕම නවන්නේ එපමණක් නෙමෙයි අගමැතිතුමා මේක කිව්වනේ නිල්කා මේ ඒ යෝජනාවට එකඟ වෙලා ඒ කියන්නේ කේවල් නොකර කේවල් කිරීම අතහැරලා කෙලින් මේක බදාගෙන සිපගෙන ඊළඟට කොළඹ සාදයකදී ඒවත් පත්‍රවල බලනවා වැඩි දින මේ ඔක්කොම යන්නේ ඉංග්‍රීසි පත්‍රවල එතනදී අගමැතිතුමා ඒ සාදී වලලා දිවා ඒ භෝජනෙන් පස්සේ කතා කරද්දී කිව්වා අපිට පොඩි ප්‍රශ්නයක් තිබුණා ජනීවා වල මේ පොඩි හැලහැප්පීමක් මේ සිද්ධ වුණා. නමුත් මම ස්තුතිවන්ත වෙනවා බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා කියලා එතුමාව පෙන්නලා. ඉතින් එතුමා මට කෙලින්ම කතා කරා. බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ මට කතා කරා. අපි කතා කරලා ඊළඟට කිව්වා නෑ නෑ අපි මේකට එකඟ වෙමු කියලා. ඉතින් මේක අගමැතිතුමා කිව්වේ. මේකත් ඉංග්‍රීසි පුවත්පත්වල තිබුණා. ඉතින් පැහැදිලිම ඩිල්කා ඔය භයානක යෝජනාව සිප වැළඳ ගත්තේ කේවල් කිරීමකින් තොරව අගමැතිතුමාගේ නියෝගයක් උඩ. මංගල සමරවීර මහත්මයා එතුමා තමයි දෙවනුව වගේ කියන්නේ. තුන්වෙනුව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය. දැන් එතුමිය මේ ඊයේ පෙරේද මම දැක්කා වීඩියෝ පටයක කියලා තියෙනවා. හමුදාව මේ ඇස් මේ පෙනිපෙනි මේ අපරාධ කරත් කවදාවත් මේ එවුව කරයි කියලා කියන්නේ අපි විශේෂඥයොත් එක්ක අහලා අපි මේ බලනවා දැන් කොහොමද මේ යුක්තිය පිළිබඳව අලුත් යන්ත්‍රණයක් හදන්නේ කියලා එතුමී කියන්නේ. ඉතින් මංගල සමරවීර මහත්මයා විදේශ ඇමතිතුමා කියපු දේ channel 4 එකේ මේ ඒ ඒ ඡායාරූප එවුව බොරු නෙමෙයි ඒ ඔක්කොම ඇත්ත අපරාධ සිද්ධ වුණා. දැන් ඩිල්කා channel 4 චිත්‍රපටි වල ඡායාරූප බොරුයි කියලා මම නම් කවදාවත් කිව්වේ නැහැ. පව් යාණ්ඩුවේ නම් එහෙම මෝඩ කතා කිව්වා. මම කවදාවත් කිව්වේ නැහැ හිතුවෙත් නැහැ මේ ඡායාරූප බොරු කියලා. බොරුව තියෙන නැතර නෙමෙයි. ඡායාරූපේ පෙන්වන දේ නෙමෙයි ඒක ඉදිරිපත් කරන පුද්ගලයා කියන්නේ. දැන් මට හොඳට මතකයි ආරෝග්‍ය ශාලාවකට ෂෙල් වෙඩි කොහෙන් හරි වදිනවා මෝටර් වෙඩි එහෙම වදිනවා. එතන මිනිස්සු එමේ දුවනවා. කෑ ගහනවා අපිට පේන්නේ කවුරුත් මැරෙනවා මොකුත් ඉතින් මැරෙන්න ඇති නමුත් ඒ රූප රාමුවෙන් ඔප්පු කරන්න බැරි හෝ නොපෙනෙන දේවල් ඒ අතර වාරේ ජෝන් ස්නෝ කියනවා මොකද්ද දැනුවත්ව හිතාමතා ඉස්පිරිතාල වලට ෂෙල් වෙඩි දැම්මා හමුදාව කියලා දැන් විදේශ මන්ත්‍රීතුමා කියනවා නම් ඡායාරූප හරි කියලා එහෙනම් කියන්න ඕන ජෝන් ස්නෝ කියන දේ වැරදි කියලා නමුත් අපේ විදේශ ඇමතිවරයා වළඳ ගන්නකොට අපිට විරුද්ධව කියලා තියෙන මේ සමදයක්ම ඉතින් මොකද්ද මේකේ තත්ත්වය දිල්කා බැරි මරගාතේ හරි පෞගිය ආණ්ඩුව මෙවට විරුද්ධ වුණා අපි විරුද්ධ වෙලා මම ඉන්න කාලේ විරුද්ධ වෙලා ඒක සාර්ථකව අපි විරුද්ධ වුණා ඊට පස්සේ අසාර්ථකව විරුද්ධ වුණා දැන් මෙතනදී අඩුතරමින් සාකච්ඡාවකින් තොරව යටත් වෙලා ඒකේ ප්‍රතිඵලයක් හැටියට දැන් අපි පොරොන්දු වෙන්න යනවා මේ ජූනි මාසේ පොරොන්දු වෙන්න යනවා විශේෂ උසාවියක් පිහිටවන්න යුද්ධ ගැන හොයලා හමුදාවට දනුවම් කරන්න විශේෂ උසාවියක් ඒක ඒ බෙඩි උණ්ඩයට තවරලා තියෙන සීනි තමයි
දේශීය නඩුකාරවරු කියන එක. ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා තමන්ගේ ස්ථාවරය තමන්ම පැහැදිලිව ඉදිරිපත් කළා තියෙනවා. විශේෂයෙන්ම අපේ රටේ එහෙම උසාවියක් සඳහා ව්‍යවස්ථාවෙන්ම තියෙන ඉඩකඩ මොකක්ද කියන කාරණය පිළිබඳව පැහැදිලි කරලා තියෙනවා. හරියට හරි ජනාධිපතිතුමාගේ ස්ථාවරයේ BBC සංදේශයේ අර තරුණ අසම් මේ තරුණයාත් එක්ක කරපු සාකච්ඡාවේදී පැහැදිලිවම කියනවා. නමුත් ඊට වඩා වෙනස් දෙයක් අගමැතිතුමා දැන් සුමාන ගාඩකට උඩදී ත්‍රිවිධ හමුදාවේ ඉහළ නිලධාරීන් 100ක් විතර පිරිසක් හැඳවලා සාකච්ඡාවක් කරලා ප්‍රකාශන පත් කරලා තියෙනවා. පළවෙනි එක අගමැතිතුමාට අයිතියක් තියෙනවද නැද්ද කියන එක හොයලා බලන්න ඕන. ව්‍යවස්ථාව අනුව හමුදාව කැඳවලා එහෙම සාකච්ඡා කරන්න හේතුව ආරක්ෂක ඇමතිතුමා ජනාධිපතිතුමා. සේනාධිනායකත් ජනාධිපතිතුමා. අගමැතිවරයට එහෙම කිසිම බලයක් නැහැ. නියෝජ්‍ය ආරක්ෂක ඇමති හරහා ජනාධිපතිතුමාට උවමනා ඕන වෙලාවක පුළුවන් ඔය වගේ සාකච්ඡාවක් ඇඳලා අගමැතිතුමාත් ගෙන්නලා ඔතන වාඩි කරවන්න දකුණත වාඩි කරවලා ඔය සාකච්ඡාව කරන්න තිබුණා. නමුත් අගමැතිතුමා කැඳවලා තියෙනවා මේ සාකච්ඡාව. මම හිතන විදිහට මේක ව්‍යවස්ථාවට අනුකූල නැහැ. කොහොම නමුත් එතුමා කියලා තියෙන්නේ අපි දේශීය නඩුකාරවරු සහිතව පමණක් යන්ත්‍රණය පිහිටුවන. ඒක අපි ජනීව දැන් ගිහිල්ලා කියන්න යනවා. මොකද මේ දැන් හැමෝම බලන්නේ ආදේශීය නඩුකාරවරු දේශීය නඩුකාරවරු ව්‍යවස්ථාවෙන් ඉඩක් නැත්තම් කොහොමද ඒක කරන්නේ? ඇයි ඒකට අපි බය වෙන්නේ? නෑ ඒ විතර නෙමෙයි ඩිල්ක ප්‍රශ්නේ තියෙන්නේ ඇයි අපි ඒක ගැන ඇයි එහෙම හිතන්නේ? මොකද්ද මේ දේශීය නඩුකාරවරුත් එක්ක යන්ත්‍රණේ? මොකද්ද යන්ත්‍රණේ? මේ යන්ත්‍රයක් බඳින එකක් වගේ දෙයක්ද? මොකද්ද යන්ත්‍රණේ? කොයි රටේද? කොයි රටේද මං අද ප්‍රසිද්ධිය ඇහුවා. ව්‍යවස්ථානුකූල හමුදාව මේ මේ ආණ්ඩු බලය අල්ලගත්ත හමුදාවක් නෙමෙයිනේ, ජුන්ටාවක් නෙමෙයිනේ, ප්‍රජාතන්ත්‍රවාදීව පත්වෙච්ච ආණ්ඩු නිත්‍යානුකූල හමුදාව පාවිච්චි කරලා ආත්ම ආරක්ෂක යුද්ධයක යෙදුණා. හැම ආණ්ඩුවක්ම සිද්ධ වුණා. යුද්ධ පටන් ගත්තත් අපි නෙමෙයි. ඉතින් ඒ යුද්ධ කරලා ඒ යුද්ධ කරත් වෙන රටකට ගිහිල්ලා ගහලා නෙමෙයි, අපේ දේශ සීම ඇතුළේ බහාණක ත්‍රස්තවාදී සංවිධානයකට විරුද්ධව ලෝක ප්‍රකට නැත්නම් කුප්‍රකට ඒ යුද්ධයේ ජයග්‍රහණය කරාට පස්සේ හමුදා බලය අල්ලගත්තේ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු තිබුණේ උතුරෙත් ඡන්ද පැවැත්තුවා. එහෙම තියෙද්දි කොයි රටේද වැරදි හොයන්නේ යුද්ධ සිද්ධ වෙච්ච හමුදාවතින් වෙනම යන්ත්‍රණයක් ඇති කරේ? එක්කෝ හමුදාවෙම උසාවි හරහා යන්න ඕනේ, එහෙම නැත්තම් තියෙන උසාවි හරහා යන්න ඕනේ. අගමැතිතුමා කියනවා විශේෂ යන්ත්‍රණයක් පිටවන්න යනවා කියලා. ඒ කියන්නේ තියෙන උසාවි ක්‍රමයෙන් පරිබාහිර. මොකටද එහෙම කරන්නේ? ඇයි ඕනේ මිනිමැරුමක්, ස්ත්‍රී දූෂණයක් අපේ උසාවි හරහා, අපේ තියෙන නීති හරහා, අපේ නීතිපති දෙපාර්තමේන්තුව හරහා මෙවුව හොද බලන්න පුළුවන්. හත් එකේ කරල්ලේ ගහත් දූෂණයට සහ ඝාතනයට ලක්වෙච්ච කතරගම රූපරාජිනි ප්‍රේමාවති මනම්පැරි සම්බන්ධයෙන් ඒ ක්‍රමවේදය හරිනම් ඇයි අද වැරදි වෙන්නේ? විදේශ ඇමතිතුමා අගමැතිතුමා කියපු දෙයට තව දෙයක් කියලා දෙනවා එක්කහු කරලා. වෙන අවස්ථාවකදී මේ සන්ඩේ ටයිම්ස් පුවත්පතට කරපු සම්මුඛ සාකච්ඡාවකදී ගිය සුමානේ විදේශ ඇමති මංගල සමරවීර මහත්මයා කියනවා අපි ස්වාධීන විශේෂ නීතිඥවරු සහිත යන්ත්‍රණයක් නිර්මාණය කරනවා. මොකද මේ ස්වාධීන කියන්නේ අපි නීතිඥවරු ස්වාධීන නැද්ද? මොකටද මේ ස්වාධීන කියලා කියන්නේ? විශේෂ මොකද්ද විශේෂත්වය? ඒ කියන්නේ නීතිපති දෙපාර්තමේන්තුවේ වැඩක් නෙමෙයි, නීතිපති දෙපාර්තමේන්තුවෙන් පරිබාහිරව මේ වෙන එකක් හදන්න යනවා. ඇයි? කාවදඩයන් කරන්නද? මොනව කරන්නද? කොයි රටේද මෙව වෙන්නේ? ඉතින් ඒ අතින් බලනකොට දිල්කා මේ මතු පිටින් බලනකොට කියන්න පුළුවන් ආදැන් සුවහදායි ඔක්කොමලා මේ පෞගිය කාලයට වඩා හොඳයි කියලා. සමහර අංශවලින් ඔව්, පෞගිය කාලයට වඩා විදේශ සම්බන්ධතා හොඳයි. විදේශ ඒ කියන්නේ තානාපති කාර්යාලවලට පත් කරන පුද්ගලයින් දැන් මේ අසල වීර කෝණ්ඩු පත් කරනවා මේ විදේශ අමාත්‍යාංශයේ ලේකම්තුමා හැටියට. ඒ වගේ පරිපාලන කටයුතු සම්බන්ධයෙන් පෞගිය ආණ්ඩුවට වඩා විකාර අඩුයි. ඒකත් මම කියන්න ඕනේ, විකාර අඩුයි.
නමුත් වැදගත්ම දේව ජාතික ස්වෛරත්වය ජාතික ස්වාධීනත්වය ජාතික අවශ්‍යතාව ජාතික ආරක්ෂාව සම්බන්ධෙන් පෞගිය ආණ්ඩුවට වඩා ඉතාම නරක. දැන් මම නැවතත් අහන්නේ ඔබතුමාගෙන් කලින් අහපු ප්‍රශ්නයම දැන් ව්‍යවස්ථාවෙන් ඉඩක් නැත්තං මේ ඔය කියන විදිහේ විශේෂ යාන්ත්‍රණයක් හදන්න එහෙමත් නැත්තම් වෙනත් අධිකරණ පද්ධතියක් නිර්මාණය කරන්න ව්‍යවස්ථාවෙන් අවස්ථාවක් නැත්තම් මංගල සමරවීර මහතා හෝ අග්‍රාමාත්‍යවරයා හෝ කිව් පමණින් ඇයි අපි මේක ගැන බය වෙන්නේ මොකක්ද අපි ඇයි මේක ව්‍යවස්ථාවෙන් ඉඩක් තියෙනවද නැද්ද කියලා තීන්දු කරන්න වෙන්නේ කවුරු හරි දැන් මේ ඕක නීතියක් හැටියට ගෙනව තුනෙන් දෙකක් තියෙනවනේ කොහොමද පාර්ලිමේන්තුවේ ඉතින් ඕක සම්මත කරගත්තාම කවුරු හරි ඊළඟට සුප්‍රීම උසාවියට කියලා පැත්සමක් දාලා මේක ව්‍යවස්ථානුකූලද නැද්ද කියන එක වාද කරන්න ඕන ඉතින් අපි දන්නේ නැහැ මොනව වෙයිද කියලා මම කියන්නේ ඊට වඩා ප්‍රාථමික දෙයක්නේ ඇයි ලෝකේ කොහෙවත් කරලා නැති මේ වගේ අසාධාරණයක් මෙතන කරන්න හදන්නේ හොඳයි අපි කෙටි විරාමයක් ලබා ගන්නවා විරාමෙන් අනතුරු යලිත් 360 සජීව සංවාදයෙන් හම් ඔබ යලිත් එක්ක සිටිනේ 360 සජීව සංවාදයේ සමගින් 01.05.23.83 අපේ දුරකථන අංකයේ වගේම අපි මත විමසුමට ඉදිරිපත් කළ පැනයක් වත්මන් රජය සමබර විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේද වත්මන් රජය සමබර විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේද ඔබ හිතන මතය අපි විමසා සිටියා www.derana.lk/vote කියන පිටුවට පිවිසල ඔබේ මතය කියන්න කියලා ඒ අනුව ඔව් කියලා සඳහන් කරන්නේ 5% නැත 92% අදහසක් නැත 3% මේ තමයි දැනට තියෙන ප්‍රතිඵලය ඔබට හැකියාව තිබෙනවා අපේ වෙබ් පිටුවට පිවිසල මේ මතය වෙනස් කරන්න මේ ප්‍රතිඵලය වෙනස් කරන්න අවශ්‍ය නම් ඊළඟ මොහොතේදීම හොඳයි අපි නවතත් අපේ කතාබහට එළඹුණොතින් දැන් මෑතකදී වර්තමාන ජනාධිපතිවරයාව ජාත්‍යන්තරය හඳුන්වන්නේ දූෂණයට එර හිනායකෙක් හැටියට. ඔහුට එහෙම විරුදාවලියක් හැදෙනකොට එහෙම නමක් හැදෙනකොට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සම්බන්ධයෙන් කියන්නේ දූෂිතයන්ව ලං කරගත්ත ඒ පිළ නියෝජනය කරපු නායකයෙක් විදිහට හඳුන්වනවා ඔබතුමාම සඳහන් කරනවා අවසාන කාලයේදී එතුමා පත් කරගත්ත උපදෙස් ගත්ත පිරිස එතුමා වටා හිටපු පිරිස කොයි වගේ පිරිසක්ද කියන කාරණේ දැන් එහෙම මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් තමයි ඔබතුමා ඊට පස්සෙත් එතුමාව නැවත බලයට ගෙනීම සඳහා කටයුතු කරන්නේ. එතකොට කොහොමද විශ්වාස කරන්නේ නැවත වතාවක් මහින්ද රාජපක්ෂ මහතා බලයට පත් වුණා නම් ඔහු කලින් වැරද්ද අහපව කරන එකක් නැහැ. ඔහු වටේ හිටපු අය ඒ විදිහට පත් කරගන්න එකක් නැහැ. ඊට වඩා සුදුසු පුද්ගලින්ව තමන්ගේ වටේ අවශ්‍ය නිලතලවලට තනතුරු වලට පත් කරගනිමි කියලා කොහොමද මොකද්ද ලබා දෙන සහතිකේ වෙනුවේ? ඔව් නිල්කා ඉංග්‍රීසි විහිළුවක් තියෙනවා. ඒ විහිළුවට අනුව ප්‍රශ්නයක් අහනවා එක්කෙනෙක්ගෙන් තාම ඔයා බිරිඳට තඩි බානවාද කියලා. ඉතින් ඒකට උත්තර දෙන්න බෑනේ. ඔව් කිව්වොත් ඒ කියන්නේ තාම තඩි බානවා. නැහැයි කිව්වොත් ඒ කියන්නේ ඉස්සර තඩි වෑව දැන් තඩි බාන්නේ නැහැ කියන එක. දැන් ඒ වගේ ප්‍රශ්නයක් තමයි ඕක. හේතුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කිසි ලෙසකිනුදු දූෂිතෙක් ඒ කියන්නේ මුල්‍ය වංචාකරුවෙක් දූෂිතෙක් කියලා මම හිතන්නේ නැහැ. ඒ එහෙම නොහිතන්නත් මට හේතුවක් තියෙනවා. හේතුව මේකයි. ආණ්ඩුව බලයට පත් වුණාට පස්සේ ලංකාවට ආව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ජෝන් කෙරි මහත්මයා රාජ්‍ය ලේකම් බොහොම ගෞරවාන්විත පුද්ගලයෙක් අපේ මංගල සමරවීර ඇමතිතුමා ඔහුගෙන් ඉල්ලීමක් කරා පෞගිය ආණ්ඩුවේ පෞගිය පාලකින්ගේ දූෂණය ගැන හොයන්න අපිට ටික අමාරුයි ඕගලන්ගේ විශේෂඥ ආයතනයක් තියෙනවා ඒජන්සියක් හෝම්ලෑන්ඩ් සිකියුරිටි හෝම්ලෑන්ඩ් සිකියුරිටි ආයතනයෙන් අපිට උදව් වෙන. ඒ සමගම ඔබලාගේ ඩිපාර්ට්මන්ට් ඔෆ් ජස්ටිස් අධිකරණ දෙපාර්තමේන්තුවෙන් විශේෂඥයෝ එවන්න කියලා. ජෝන් කෙරි හා කිව්වා. ඒ වගේම එව්වා. එව්වයි කියලා අපි දන්න සන්ඩේ ටයිම්ස් පත්තරේ එක තියෙනවා. ඒ විතර නෙමෙයි ක්‍රෙස් කැට් එකේ මේ හෝම්ලෑන්ඩ් සිකියුරිටි ටී-ෂර්ට් අඳගෙන ඒගොල්ලෝ එහෙම ගියා. දැන් හෝම්ලෑන්ඩ් සිකියුරිටි කියන්නේ නිල්කා ත්‍රස්තවාදී 1911න් පස්සේ ආරම්භ කරපු ආයතනය ඔසාමා බින් ලාඩන්ලාගේ කියන ත්‍රස්තවාද ගෝලීය ත්‍රස්තවාදීන්ගේ විශේෂම ඉස්ලාමීය ත්‍රස්තවාදීන්ගේ
සල්ලි ගනුදෙනු ගැන පමණක් නෙමෙයි ඒගොල්ලෝ ගැන හොයන්න හදපු ත්‍රස්ත මර්ධන ආයතනක් ඉතාමත්ම තියුණු හැකියාවන් සහිත ආයතනයක්. ඉතින් ඒගොල්ලෝ ගෙනා 2015 මුල් කාලේ ඉතින් ඇමරිකාවේ හෝම්ලන් සිකියුරිටි එකටයි ඇමරිකාවේ අධිකරණ දෙපාර්තමේන්තුවටයි ලංකාවට ඇවිල්ලා මෙතන කඳුබුරු ගහගෙන හොයාගන්න බැරි නම් මහින්ද රාජපක්ෂ කරපු මේ මුල්්‍ය වංචා. ඉතින් එහෙනම් එක්කෝ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා හෝම්ලන් සිකියුරිටි එකට වඩා සහ ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුවට වඩා මේ මුලකාරයෙක් දැන් මුලකාරයෙක් තමයි. මොකද එච්චරම මුලකාරයෙක් කියලා මම හිතන්නේ නැහැ. ඉතින් මට තර්කානුකූලව නිගමනය කරන්න වෙන්නේ මේක බොරු කතාවක් කියලා. එතුමා පුද්ගලින් පත්කර ගැනීම සම්බන්ධ තිබිච්ච ඔබතුමන්ලා තුළත් තිබිච්ච මතවය තමයි සුදුසු නැති අයට අවස්ථාව ලබා දුන්න සුදුසු නැති පිරිස් ලංකර ගත්තා. බොහෝ දෙනෙක් කිව්වා ජනාධිපතිවරයා නෙමේ මේ වටේ හිටපු කට්ටිය නිසා තමයි ජනාධිපතිවරයාටත් මේ තත්ත්වය උදා වුණේ කියලා. දැන් එහෙම තත්ත්වයක් යළිත් ඇති නොවේ කියලා දෙන්න පුළුවන් විශ්වාසය අපි තුරණාත්මක බලන්න ඕනේ. කවුරු ලංකර ගත්තත් නැතත් ජනාධිපතිවරු 4 දෙනෙක්ටයි එක අගමැතිවරෙක්ටයි කරන්න බැරි වෙච්ච දෙයක් එතුමා කරා යුද්ධ ජයග්‍රහණය කරා අවුරුදු 3 මාරකින්. ඒ කියන්නේ හරි මිනිස්සුන්ට යම් කිසි තැනක් දෙන්න ඇතිනේ. ඒ පළවෙනි වාරේ. දෙවෙනි වාරේ ඒ හරි මිනිස්සුන්ට තැන දීම ඊට වඩා අඩු විදියකට තමයි කරුනේ. නරක මිනිස්සුන්ට වැරදි තැන් දුන්නා. මං කිව්වේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳව මේ රාජනායකය හම් වෙන්න එක්කන් ගිය පුද්ගලයාගේ හැටි බලනකොට ඒක අපිට තේරෙනවා. නමුත් හරි දේවල්ලුත් උනානේ. දැන් ආර්ථිකයේ කලමනාකරණය දැන් බලන්න. අද ආර්ථිකයේ කලමනාකරණය කිරීම අතිශය අසාර්ථකයිනේ. අතිශය අසාර්ථකයි. දැන් ලොකු අර්බුදයකට අපි අහුවලා ඊට වඩා ලොකු අර්බුදයක් දැන් ඇති වෙන්නේ නැනවා. අවශ්‍ය නම් අපිට ඒක කතා කරන්න පුළුවන්. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ දෙවනි වාරේ පී.බී. ජයසුන්දර අජිත් නිවාඩ් කබ්‍රා ඒගොල්ලන්ගේ මොන මොන වැරදි තිබුණත් බසිල් රාජපක්ෂ මොන මොන වැරදි තිබුණා මේ ආර්ථිකය මීට වඩා බොහොම හොඳට කලමනාකරණය කරා. ඉතින් එතරම් අපි කියන්න ඕන අදටපත් වෙලා තියෙන අදටපත් කරලා තියෙන කලමනාකරණ ඒ චරිතවලට වඩා දක්ෂ පුද්ගලයෝ රටේ ආර්ථිකය කලමනාකරණය කරා මහින්ද රාජපක්ෂ තුමාගේ දෙවැනි වාරේ. එතනදි තියෙන බරපතල චෝදනාව තමයි දැන් පී.බී. ජයසුන්දර මහත්මයාට ආර්ථික ඝාතකයෙක් කියලා හැඳින්වුවේ ඒ ආණ්ඩුවේම හිටපු අමාත්‍යවරු. එතකොට ඒ ඔවුන් අටවල ගිහිපු ණය උගුලක තමයි මේ ආණ්ඩුව මේ වැටිලා තියෙන්නේ. මේ ආණ්ඩුවට සිද්ධ වෙලා තියෙන අර හිටපු ආර්ථික ඝාතකයෝ අටවපු උගුල් වලින් බේරෙන්න කටයුතු කරන්න. එතකොට කොහොමද මේ ආණ්ඩුව ආර්ථික වශයෙන් ආර්ථික ප්‍රතිපත්ති වශයෙන් අසාර්ථකයි ඔවුන් මේක හරියට කරන්නේ නැහැ කියලා ඔවුන්ටම චෝදනා වෙල්ල කරන්නේ. මොකද ඔවුන් ඒ වගේ උගුලක වට්ටල ගිහිල්ලා තියෙන්නේ. ඒකට වග කියන්න ඕනේ, වග උත්තර බඳින්නට ඕනේ හිටපු ආණ්ඩුව. බිල්කා ආර්ථික අර්බුදයක් ඇති වෙනකොට ඒ අර්බුදය තියෙන කාලේ තමයි මිනිස්සු සාමාන්‍යයෙන් ඒ ආණ්ඩුව එලවල දාන්නේ ඡන්දෙකින්. නමුත් මේ අවස්ථාවේදී මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පරදිනකොට අපිට දැනෙන ආර්ථික අර්බුදයක් තිබුණේ නැහැ. ඒක අපිට දැනෙන්න එපා. වැට්බදු තිබුණ නැහැ. ඒ වගේ ප්‍රශ්න තිබුණ නැහැනේ. යුද්ධ කාලෙත් අපිට තිබුණ නැහැනේ ප්‍රශ්න. ඉතින් මේක හරිම කතාවක්නේ. මහින්ද රාජපක්ෂ පරාජය වුණාට පස්සේ තමයි ආර්ථික අර්බුදේ පේන්නේ. ඒකයි මම කියන්න බෑනේ. ලෙඩාට උණ තියනවා කියලා පේන්න ඕන. ඒක දැනින්. ඒක අපිට දැනෙන්න ඕන. වෙන කාට නොදැනුවා නත් වෙලෙන්දන්ට දැනෙන්න ඕනේ. සුළුහා මධ්‍යම ව්‍යවසායකෙන්න දැනෙන්න ඕනේ. කොම්පැනි වලට දැනෙන්න ඕනේ. පාරිභෝගිකයෙන් දැනෙන්න ඕනේ. ඒක දැනෙන්න දැන්නේ. ඒ කාලේ දැන් කියමු ඒ ඔක්කොම වැරදි වුණායි කියලා මහින්ද රාජපක්ෂේ කාලේ අඩුතරමින් ඒ වැරදි අපිට පැටවුවේ නැහැනේ.
වර්තමාන ආණ්ඩුවට හැකියාව ලැබිලා තියෙනවා තෙල් මිල අඩු කරලා ගෑස් මිල අඩු කරලා රජයේ සේවකින්ගේ පඩි වැඩි කරලා ඒ මේ 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 දේවල් කරන්න මොකද මිනිසුන්ට වඩා අමාරුද දැන් අර නැත්තම් වඩා ලේසිද ඒක අපි අහන්න එපා වටුප ගෙදර ගෙනියනකොට අද වඩා අමාරුද වඩා ලේසිද ව්‍යවසායකින්ගෙන් අහන බඩු විකිරෙනවද වැඩියෙන් විකිරෙනවද අඩුවෙන් විකිරෙනවද වට්බද්ද විතරක්ම ඇතිනේ දැන් ඩිල්කා අත්තටම මෙතන උනේ මොකද්ද දැන් මම අර දෙවනි වාරේ ආව ප්‍රංශට ගිහිල්ලා සේවය කරන්න කලින් මම හිටියේ සිංගප්පූරුවේ සිංගප්පූරුවේ නිකන් හිටියේ නෙමෙයි සිංගප්පූරුවේ ජාතික විශ්වවිද්‍යාලය ලෝකේ හොඳම විශ්වවිද්‍යාලය ඒකේ බුද්ධි මණ්ඩලයක ඉන්ස්ටිටියුට් ඔෆ් සවුත් ඒෂියන් ස්ටඩීස් එකේ ජ්‍යෙෂ්ඨ පරීක්ෂකයෙක් හැටියට හිටියා අවුරුදු තුනක කොන්ත්‍රාත්තුවක් සිංගප්පූර් ඩොලර් මාසෙකට රුපියල් 10000 මාසෙකට ඩොලර් 10000ක වැටුපක් ඒක අතහැරලා ඒක අතහැරලා ඒ කොන්ත්‍රාත්තුව අවුරුදු තුන කොන්ත්‍රාත්තුවෙන් එළියට ඇවිල්ලා ආණ්ඩුවේ ඉල්ලීම උඩ ප්‍රංශයේ තානාපතියට ගියා ඊට වඩා උඟා පුංචි වැටුපකට හේතුව අර දරුස්මන් වාර්තාව වෙන නිසා දැන් මම සිංගප්පූරු හිටියේ කාලේ මම සමුළුවකට සහභාගී වුණා ඒකේදී සිංගප්පූරුවේ හිටපු නියෝජ්‍ය අගමැතිතුමා තමයි කතා කරේ එතුමා එක විට නියෝජ්‍ය අගමැති සහ ආරක්ෂක අගමැති එතුමා දන්නේ නැහැ මේ ලංකාවේ කෙනෙක් කියලා වාඩි වෙලා ඉන්නවා අයියා. එතුමා කිව්වා චීනයට අමතරව චීන අරුණු විට මුළු ආසියාවෙම වඩා ශීඝ්‍ර ආර්ථික වෘද්ධි වේගය තියෙන්නේ ශ්‍රී ලංකාවේ කියලා. මට හරි ආඩම්බර හිතුණා මම එවෙලෙම ඒක ගැන ලිපියක් ලියලා අයිලන් පුවත්පතට එවුවා මගේ නමේ වාර්තාව. දැන් ඒ වගේ තත්ත්වයක් තමයි තිබුණේ යුද්ධයක් ඉවරුනාම ඔච්චර ඉක්මනට යුද්ධයක් තිබුණාද කියන එකවත් නොපැනන ආකාරයකට රටක් සංවර්ධනය වෙන්නේ නැහැ. නමුත් ණය විශාල ප්‍රමාණයක් අරන් තියෙනවා මේ සංවර්ධන කටයුතු සඳහා. එතකොට ඒ ගත්ත ණය පියවන්නට වත්මන් ආණ්ඩුවට සිද්ධ වෙනවා යම් කිසි ක්‍රමවේදයක් අනුගමනය කරන්න. එතනදී ඔවුන් තෙල් මිලත් අඩු කරලා ගෑස් මිලත් අඩු කරලා රජයේ සේවකයන්ට රුපියල් දසදහසක වැටුප් වැඩි කිරීමකුත් ලබා දීලා මේ සියලු දේවල් එක්ක ඔවුන්ට ඒක කරන්න නම් මොකද්ද ක්‍රමවේදේ? බදු ගහන්නේ නැතුව බද්දක් ගහන්නේ නැතුව කොහොමද රජය මුදල් හොයාගන්නේ? මේ ආණ්ඩුව පෞගිය ආණ්ඩුව ගත්තට වඩා විශාල ණයක් පළවෙනි අවුරුද්දෙම ගත්තේ. පෞගිය ආණ්ඩුව ණය ගත්තා. ඒ ණය කොහොම හරි රෝල් කරගෙන ගෙනිච්චා. බදු එහෙම ගහන්නේ නැතුව මේ ආණ්ඩුව ඇවිල්ලා ඩොලර් 6000 මිලියන් ඩොලර් බිලියන 6ක් ණය ගත්තා මේ දැන් ඉඳලා තියෙන අවුරුද්දේ. ඒක අරගෙන මොනවද කරේ? ඒක පාලමක් හැදුවද? අර ගොල්ලෝ ණය අරගෙන පාරවල් හැදුවා, අන්තර්වියුව හැදුවා, ඒ කරපු දේවල් තියෙනවා. මේ කට්ටිය ඇවිල්ලා ඊට වඩා විශාල ණය ප්‍රමාණයක් අවුරුද්දකින් අරගෙන කරපු දෙයක් නෑ. ඔතන ඇත්තටම මේ වෙච්ච කතාව අපි කියමුකෝ. උනේ මේකයි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ඔය ආර්ථික ප්‍රාතිහාර්ය පිටිපස්සේ ඇංජිමක් තිබුණා. ඒක අහම්මෙන් සිද්ධ වෙච්ච දෙයක් නෙමෙයි. ඒක මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාම ඒක හිතලා මතලා කරපු වැඩක්. ඒ ඇංජිම මොකද්ද? ලෝකයේ වඩාත්ම ශක්තිමත් ආර්ථිකයක් වන චීනයත් එක්ක අපේ විශේෂ සම්බන්ධකමක් තිබුණා. දැන් ඒ ඇංජිමත් එක්ක තිබිච්ච සම්බන්ධකම UNPR මම මේ UNPR ආණ්ඩුවක් කියලා කියන්නේ මේක UNPR නායකත්ව දෙන ආණ්ඩුවක් නිසා ඕඩම් වෙන හයිබ්‍රිඩ් කියලා කියන්න පුළුවන්. ඇවිල්ලා ඒක ඒ සම්බන්ධකම කැඩුවා. ඒගොල්ලෝ නැහැ, මේගොල්ලෝ මෙහෙමයි, අරකයි මේකයි, අපිට වෙන යාළුවෝ ඉන්නවා, අපේ සම්ප්‍රදායික මිත්‍රයෝ ඉන්නවා. සම්ප්‍රදායික මිත්‍රයෝ කියලා කියන්නේ ආණ්ඩුව මොන වුණත් දශක ගණනාවක් තිස්සේ යුද්ධයක් තියෙද්දී අපිට ආධාර දුන්නු, සහයෝගය දුන්නු චීනය. ඒක තමයි සම්ප්‍රදායික ලොකුම සම්ප්‍රදායික මිත්‍රය. නෑ නෑ, සම්ප්‍රදායික මිත්‍රයෝ ඉන්නවා කියලා අර සම්බන්ධකම අතහැරිය. ඒකෙන් දුරස්ත වුණා. ඒගොල්ලන්ට නින්දා අපහාස කරා. අන්තිමට මොකක්ද උනේ? සම්ප්‍රදායික මිත්‍රයන්ගෙන් ලැබිච්ච දෙයක් නෑ. ආපහු බඩගාණ්ඩු වුණා චීනෙට. බඩගාලා අර නැතිවෙච්ච අවුරුද්ද තියෙනවනේ. ඒ අවුරුද්ද තුලදී ගෙවන්න තියෙන පොලිය හැම උඟාක් වැඩි වුණා. අයි කල් යන්න ඒක ලොකු වෙනවා. පෝට් සිටි වගේ දේවල්.
අන්තිමට මොකද කරන්නේ මහින්ද රාජපක්ෂ එකඟ වුණාට වැඩි ප්‍රමාණයක් චීනට දුන්නා පොරොන්දු වුණා හරි ඕගොල්ලෝ එනං ඉක්විටි ඒ කියන්නේ කොටස් ගන්න මේකේ ඒ මේ මෙතන බස්නාහිර පළාතේ චීනට අරියුම් කළ දෙන ඉඩම් ප්‍රමාණයත් මහින්ද රාජපක්ෂ පාලනයට වඩා වැඩි මම නරකක් කියනෝ නෙමෙයි මම පෙන්නන්නේ මෙතන කුහකකම හම්බන්තොටත් ඊට වඩා විශාල අක්කර ප්‍රමාණයක් දීලා ඒක තමයි උනේ අර එන්ජිමත් එක්ක තිබිච්ච සම්බන්ධකම ගැලෙව්වා ගලවනකොට පහළ වැටුණා දැන් මොනවද වෙලා තියෙන්නේ ජාත්‍යන්තර මුල්්‍ය අරමුදල ගාවට ගිහලා යුද්ධ කාලෙදිත් මං හිතන්නේ එක සැරයක්ද කොහෙද ජාත්‍යන්තර මුල්්‍ය අරමුදල ගාවට ගියේ ඒකත් මට මතක නැහැ මම ඒකත් එපා කිව්වද කොහෙද මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර මුල්්‍ය අරමුදල ගාවට ගිහිල්ලා දැන් මොනව කරන්නද පොරොන්දු වෙලා තියෙන්නේ මෙව්වත් ඉංග්‍රීසි පත්‍රවල තියෙනවා පොරොන්දු ටික මං කියෙව්වා එකඟ වෙලා තියෙන දේවල් මෙව පාර්ලිමේන්තුවේ වාද කරලා නැහැ නමුත් අපි හැමෝටම බලපාන දේවල් exchange rate liberalization ඒ කියන්නේ විනිමය අනුපාතය තවත් නිදහස් කිරීම එතකොට රුපියල තවත් පහලට යයි දැන් රුපියල පහලට ගියේ මහින්ද රාජපක්ෂගේ කාලේ රුපියල මේ ඩොලරයට සාපේක්ෂව ඔච්චර පහලට ගියේ නැහැනේ දැන් මේක තවත් පහලට යනවා මේ liberalize මේ exchange rate liberalization එකක් රාජ්‍ය state owned enterprises SOE රාජ්‍යට අයිති කර්මාන්ත ශාලාවේ ව්‍යවසාය ඒවා ප්‍රතිසංස්කරණය කළ සංකෝචනය කිරීම ඒ කියන්නේ ඔතන රස්සා වලින් දොට්ට දායි සල්ලි ටිකක් දීලා ගෙදර යවන ඒකත් පොරොන්දු වෙලා තියෙනවා ඊළඟට capital account liberalization දැන් ඒක වික්‍රමසිංහ අගමැතිතුමා 2001 2004 අගමැති හැටියට ඉන්නකොට කරන්න හදලා ඒක කරන්න බැරි වුණා ප්‍රතිරෝධයක් ආවා ඒ මොකද්ද ඒ කියන්නේ අපේ විදේශ විනිමය තියෙනවනේ ඩිල්කා විදේශ විනිමය සංචිතයක් තියෙනවා ඒ විදේශ විනිමය ලේසියෙන් එළියට ගන්න බෑ හේතුව එක පාට ඔක්කොම එළියට ගත්තොත් අපි ඉවරයි ඒක දැන් කරනවා කියලා පොරොන්දු වෙලා තියෙනවා ඒක අගමැතිතුමා ප්‍රකාශනපත් කරා එදා කරන්න බැරි වෙච්ච දේ දැන් කරනවා දැන් මේකේ බාහනකකම මොකද්ද ඩිල්කා බාහනකකම 1997 ගිනිකොන ආසියාවේ ඔය වගේ විශාල අර්බුදයක් ඇති වුණා ජෝර්ජ් සොරොස් එයාගේ මේ මුදල් එහැම කිරීම නිසා තප්පරයකින් මවුස් ක්ලික් එකකින් කම්පියුටරෙන් ඔටක් ගාලා මුදල් ආයෝජනය කරනවා මාරු කරනවා මුදල් ටික ඔක්කොම ඇද්දා ගිනිකොන ආසියාවෙන් ඒක කඩාගෙන වැටෙනවා යාර්ථිකය ඉන්දුනීසියාවෙන් කඩාගෙන වැටෙනවා මැලේසියාවේ විතරක් ආචාර්ය මහතීර් මොහමඩ් අගමැති වෙලා හිටපු ගන්දා ඔහු කිව්වා මම මෙහෙම ඉඩ දෙන්න නැහැ අපේ මේ ප්‍රාග්ධන ගිනුම විවෘත කරන්න ඕනේ ඕනේ වෙලාවට ඔහොම අපේ රටෙන් විදේශ විනිමය ගිනියන්න බෑ එහෙම ගිනිච්චොත් අපිත් කඩාගෙන වැටෙනවා ඒකට මම ඉඩ දෙන්නේ නැහැ කියලා එතුමා වෙන ප්‍රතිපත්තියක් අනුවන්න කරා නමුත් ඒ සියල්ල අමතක කරලා දැන් අපි එක කරන්න යනවා නිමේෂයකින් කවදා හරි ඒ සල්ලි ටික ඔක්කොම එළියට ඇද්දොත් අපිට මොකද්ද වෙන්නේ ඉතින් මෙව්ව තමයි එකඟ වෙලා තියෙන්නේ IMF එකත් එක්ක අපේ ආර්ථිකය මුළු මනින්ම පිටතර නරාගිය externally oriented ආර්ථිකයක් බවට පත් කරනවා කියලා තියෙනවා ඒකෙන් මොකද්ද කියන්නේ ඩිල්කා ඒ කියන්නේ ඔබ මම අපිට තියෙන ක්‍රය ශක්තිය කියන්නේ අපිට පුළුවන් ද පාරිභෝගිකව හැටියට මිලදී ගන්න කියන එක ඒක ගැන කිසිම සැලකිල්ලක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඇයි? අපිට නෙමෙයි විකුණන්නේ. අපිට සල්ලි දීලා ගන්න බැරි වුණත් ප්‍රශ්න නැහැ. දේශීය වෙළඳපොළ ගැන සැලකිලිමත් වෙන්නේ නැහැ. මම කියන්නේ නැහැ දේශීය වෙළඳපොළට සම්පූර්ණයෙන්ම වහල් වෙන්නේ කියලා. අපේ කුඩා වෙළඳපොළක් තියෙන නමුත් ඉස්සෙල්ලා අපේ රටේ මිනිස්සුන්ට පුළුවන්කම තියෙන්න බෑ. අපේ ඌමනා ව්‍යාපාරකම් ද්‍රව්‍යමය වශයෙන් සංසිඳු ගන්න සම්පූර්ණයෙන්ම පිටතර නෙරා යනකොට ආර්ථිකය නිෂ්පාදනය කරන්නේ සම්පූර්ණයෙන්ම පිටරට සදා. ඉතින් එතකොට දේශීය වෙළඳපොළ සහ පාරිභෝගිකයාගේ මිලදී ගැනීම හැකියාව ආදායම් කියන සැබෑ ආදායම් මූර්ත ආදායම් ඒක නොසලකා හරින්න පුළුවන් ඒක නොවැදගත් මෙව්වට තමයි එකඟ වෙලා තියෙන්නේ දැන් පීබී ජයසුන්දර ආර්ථික ඝාතකයෙක් නම් මේ අද ඉන්න උදවිය ආර්ථික සමූල ඝාතකයෝ හේතුව IMF එකත් එක්ක දැන් IMF ගැන විහිළුවක් තියෙනවා මේ පිටරටවල් වල මේ
IMF එක වාමාංශික ගෙරිල්ලා ව්‍යාපාර වලට වඩා විශාල ආණ්ඩු ප්‍රමාණයක් පෙරලලා තියෙනවා කියන්නේ. ඒක උමනා වෙන්නේ මේ මිනිසුන්ගේ පීඩාවට ලක් කරනවා. ඔබතුමා හිතනවාද යලිත් මහින්ද රාජපක්ෂ මහතාව බලයට ගෙනාවතින් මේ තත්ත්වය වෙනස් කරන්න පුළුවන් කමක් තියෙයි කියලා. දැන් ඩිල්කා දැන් අපි යථාර්ථවාදී වෙන්න එපා. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාට ආපහු ජනාධිපති වෙන්න බෑ. මේ 19 වෙනි සංශෝධනයේ යටතේ. ඉතින් ඒ අතින් ගත්තාම එතුමාට ආපහු කවදාවත් ඔරලෝසු කට්ට අතීතයට ගෙනියන්න බෑ. එතුමාට ජනාධිපති වෙන්න බෑ. එතුමාට පුළුවන් වැඩිමුණුත් අගමැති වෙන්න. අගමැති වුණොත් මම හිතන්නේ මීට වඩා හොඳ තත්ත්වයක් ඇති වෙයි. නමුත් එතුමා පමණක් නෙමෙයි. දිනේෂ් ගුණවර්ධන මහත්තයා කවදාරි මේ රටේ අගමැති වුණොත් එතනත් මම හිතන්නේ බොහොම හොඳ ප්‍රබුද්ධ අගමැතිවරයෙක් ඉදී. ඉතින් UNP ක ඇතුළත තව හොඳ චරිත ඇති මම දන්නේ නැහැ. නමුත් මේ පිරිසට වඩා දැන් මේ අපි යන්නේ මහා ආර්ථික අගාධයකට. ඒක ඉතාම භයානක අඳුරු කාල පරිච්ඡේදයක් එනවා. දැන් අනිත් එක චීන ගාවට ආපහු ගියා. නමුත් කවුරු හරි හිතනවා නම් චීන විරෝධී ඇමරිකානු ඉන්දියානු තිප්පලක් බවට ලංකාව පත් කරන්න චීනෙන් සල්ලි ටිකක් අරගෙන එක කරගන්න පුළුවන් කියලා. ඒ කියන්නේ මේ ආධිකාරීන ශිෂ්ටාචාරයක් සහිත චීනේ හරියට තේරුම් අරගෙන නැහැ. චීනය සාමාන්‍ය භාෂාවෙන් කියනවා චීනය තම්බන්න බෑ මේ ආණ්ඩුවට. නමුත් චීනය මේ වෙද්දි යලිත් සහයෝගය ලබා දෙනවා ආණ්ඩුවට. චීනය ඩිල්කා සහයෝගය ලබා දෙයි. ඒ වගේම චීන තානාපතිතුමා ඊයේ පෙරේදා රීජනල් සෙන්ටර් ඔෆ් ස්ට්‍රැටජික් ස්ටඩීස් කියන ආයතනය අමතමින් කොළඹ වැදගත් කරුණු කීපයක් කිව්වා. එතුමා කිව්වා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සංහිඳියාව පිළිබඳ යෝජනාව ක්‍රියාත්මක කරන්නට යෑමෙන් රට තුළ කැළමිලිකාර තත්ත්වයක් ඇති නොවේවා කියා මම ප්‍රාර්ථනා කරමි. ඊළඟට එතුමා කිව්වා අපි නම් මේ බාහිර ආයතන සහ බලවේග වලට රටවල් ඇතුළේ ඇඟිලි ගහන එකට අපි විරුද්ධයි කිව්වා. ඊළඟට කිව්වා මේ තව හුඟක් දේවල් කිව්වා. ඉතින් චීනය මේ අන්දලා මේ චීනෙන් මං හිතන්නේ නැහැ අවශ්‍ය දේවල් ලබා ගන්න පුළුවන් කියලා. චීනය ආපහු එයි හේතුව චීනයටත් මේක ජයග්‍රහණයන්නේ. දැන් චීනය ඕන් නැහැයි කියලා අනිත් පැත්ත හරිච්ච ආණ්ඩුව ඊළඟට චීනයට පසුබැස්සා. ඉතින් චීනයත් හැමෝටම පාඩමක් උගන්වනවා. දැක්කද මේගොල්ලෝ බටහිර රටවල් පස්සේ ගිහිල්ලා වෙච්ච වැඩේ අන්තිමට අපි ගාවට එන්න උනේ. ඒ නිසා චීනය අනිවාර්යයෙන්ම එයි. නමුත් චීනය පාවිච්චි කළා චීන විරෝධී චීන ආර්ථික වශයෙන් පාවිච්චි කළා චීන විරෝධී රාජ්‍යතාන්ත්‍රික දේශපාලනමය මතවාදී හා යුදමය කටයුතු කරන්න අකුරට පුළුවන් වෙයි කියලා හිතනවා නම් මම හිතන්නේ ආපහු චීන ගැන ටිකක් හදාරන්න වෙනවා. හොඳයි අපි යලිත් කෙටි විරාමයක් සඳහා යොමු වෙනවා. වත්මන් රජයේ සමබර විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේද අපි මත විමසුම සඳහා ඔබට ඉදිරිපත් කළ පැනේ www.derana.lk/vote කියන පිටුවට පිවිසලා ඔබේ මතය අදහස අපිට කියන්න. අපි විරාමයකින් අනතුරුව යලිත් හමුවෙමු. ඔබලෙක් වෙසිරනේ 360 සජීව සංවාදයේ සමගින් වත්මන් රජයේ සම්බර විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේද කියලා අපි මත විමසා සිටියා ඔබෙන්. ඔබ දැනට ලබා දෙලා තියෙන පිළිතුරු අනුව ප්‍රතිශතය ඔව් 6% නැත 93% අදහසක් නැත 1% ඔව් 6% නැත 93% අදහසක් නැත 1% අපිට රටවල් ගණනාවකින් විශේෂයෙන්ම ඇමරිකාව, ස්විට්සර්ලන්තය, ප්‍රංශය, එක්සතරා බෙමිල් රාජ්‍යය, මාලදිවයින ඕමානය කියන රටවල් වලින් මේ මත විමසුම සඳහා තමන්ගේ දායකත්වයේ සම්බන්ධතාවය ලබා දෙලා තියෙනවා. හොඳයි. අපි ඒ වගේම අපි යොමු වුණොතින් දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ වෙනකොට කතා වෙන දේශපාලනික කාරණය මේක දෙකට බෙදන්න පිරිසක් සූදානම් වෙනවා කියලා එක්තරා පිරිසක් චෝදනා කරනවා. අනිත් පැත්තෙන් ඒකාබද්ධ විපක්ෂයේ විදියට පෙනී සිටින කණ්ඩායම කියනවා නෑ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙකට කැඩන්න නෙමෙයි ඕන කරන්නේ එක්සත් ජාතික පක්ෂයට පිළිතුරක් ලබා දෙන ඔවුන්ට ප්‍රතිවිරුද්ධ කණ්ඩායමක් අවශ්‍යයි කියන කාරණය. දැන් මේකත් එක්ක මහින්ද රාජපක්ෂ මහත්මයාව නැවත අග්‍රාමාත්‍යවරයාට වශයෙන් හෝ නැවත එතුමාව බලයට ගැනීමට එතුමා වටා පිරිසක් එකතු වෙමින් මේ කටයුත්තේදී යම්කිසි අදහස් පළ කිරීමක් කරනවා. ඔය තත්ත්වයත් එක්ක
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය පිළිබඳව කතා කරනකොට දැන් මහින්ද රාජපක්ෂ මහත්මයා ජනාධිපතිව සිටියේදී එතුමාගේ මතයට විරුද්ධව කතා කරේ බොහොම ටික දෙනයි. ඒ ටික දෙනා තමයි මෛත්‍රීපාල සිරිසේන මහත්මයාත් එක්ක එළියට ආපු කණ්ඩායම. බොහෝ විට එතුමා ඇතුළු බොහොම සුළු පිරිසක් තමයි මේ මතයට විරුද්ධව කතා කළේ. හැබැයි අද වෙනකොට තත්ත්වය ඊට වඩා වෙනස්. මහින්ද රාජපක්ෂ මහතාට විරුද්ධ මතවාදයේ තවත් බොහෝ පිරිසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම ඇතුළේ ඉන්නවා. ඒ කණ්ඩායමත් ප්‍රබල දේශපාලන චරිත. දැන් ඒකත් එක්ක පිරිසක් කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කාටත් පිළිගත හැකි. ඒකාබද්ධ විපක්ෂයේ හැටියට පෙනී සිටින අනිකුත් කණ්ඩායමේ සියලු දෙනාට පිළිගත හැකි කෙනෙක් නමක් යෝජනා කරන්න මේ සියලු දෙනාට එකඟ විය හැකි මේ සියලු දෙනාගේ එකගත්වය ගත හැකි කියලා. ඔය අතර තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ නම යෝජනා වෙන්නේ. ඔහුට ආරාධනා කරනවා දේශපාලනයට පිවිසෙන්න කියලා. මේ තත්ත්වය උඩ ඔබතුමා විශ්වාස කරනවාද ඒක හොඳ විසඳුමක් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා දේශපාලනයට පිවිසීම මේ සියලු දෙනාට පිළිගත හැකි නායකයෙක් විදිහට එතුමා කටයුතු කිරීම ඒක හොඳ විසඳුමක් කියලා ඔබ විශ්වාස කරනවාද? ඩිල්කා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මේ ගැන හිතන්නේ මොකද කියලා මම නම් දන්නේ නැහැ. නමුත් මට තේරෙන පිළිවෙලට තමාගේ අයියා සහ තමාගේ නායකයා හිටපු නායකයාට ආඥා සහගතව සලකලා ගගහා තමුන්ගේ ඥාතීන්ව දඩයන් කර කර ගෝඨාභය රාජපක්ෂව දහගන්න හෝ දිනාගන්න කාට හරි පුළුවන් කියලා හිතනවා නම් මම හිතන්නේ ගෝඨාභය රාජපක්ෂ කියන චරිතේ හරියට තේරුම් අරගෙන නැහැ. දැන් ඒකෙන් අදහස් වෙන්නේ නැහැ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා අර සහෝදර සමාගම කියන සංකල්පය තුළ කරගෙනවයි කියලා. නමුත් තමුන්ගේ නායකයට සහ අයියාට අසාධාරණව සලකනකොට ඒක නොතකා මේ එහෙම ගිහිල්ලා සම්මාදම් වෙයි කියලා හිතාගන්න මට අමාරුයි. ගෝඨාභය රාජපක්ෂ හෝ වෙන කිසිම රාජපක්ෂ පවුලේ කෙනෙක් හරි ඒ මහින්දවාදී බලවේගයේ කාවහරි දිනාගන්න අවශ්‍ය නම් ඒ දිනාගන්න වෙන්නේ කඳවුර සමග. එහෙම කරන්න නම් සටන් විරාමයක් තියෙන්න වෙනවා මං හිතන්නේ. සංහිඳියාවක් තියෙන්න වෙනවා. දැන් මේ ඌතුරත් එක්ක සංහිඳියාවක් ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් ඇයි මේ හිටපු ජනාධිපතිවරයා සහ එතුමාට සහයෝගය දක්වන විශාල ඡන්දදායකයෝ පිරිස සමග සංහිඳියාවක් ඇති කරගන්න බැරි ඉස්සෙල්ලා එහෙම කරන්න වෙනවා. ඊළඟට තමයි ਉਹ සාකච්ඡා කරන්න පුළුවන් වෙන්නේ. අනික මම ගෝඨාභය රාජපක්ෂ නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ UNP ගේ සහ විශේෂම රනිල් වික්‍රමසිංහ මහත්තයා බදාගෙන ඉන්න තාක් කල් ඔය කිසිම සාකච්ඡාවකට යන්නේ නැහැ. ගෝඨාභය රාජපක්ෂ නෙමෙයි මම වුණත් නැහැ. මම දේශපාලනඥයෙකුත් නෙමෙයි. එක්සත් ජාතික පක්ෂය රට ගෙනියන වර්තමාන දිශාවෙන් බැහැරව ගමනක් යන්න සූදානම් නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුව ඇතුළේ ඉන්න පිරිස සහ ජනාධිපතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා ඒකත් අපි පිළිගන්න ඕනේ. ඒ වගේ සන්දර්භයක් තුල එක්සත් ජාතික පක්ෂෙත් ජාතික හිතෛෂී ප්‍රගතිශීලී කොටස් දිනාගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුව තුල ඉන්න කොටසයි ඒකාබද්ධ විපක්ෂයයි ඒක රාසිගල්ල නව මැදක් රටට ඔබින නව මැදක් නිර්මාණය කරන්න ව්‍යාපෘතියක් තියෙනවා නම් මම හිතන්නේ ඒකට වැදගත්ම කදිමම චරිතයක් වන්නේ ගෝඨාභය රාජපක්ෂ චරිතය. හේතුව පහුගිය ආණ්ඩුව ගැන තිබිච්ච ඔය කියපු යම් යම් විවේචන දූෂණ වගේ දේවල් පවුල් සංග්‍රහය වගේ දේවල් සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට එහෙම චෝදනා නැහැ. අනික හමුදාවේ සහයෝගයක් මම හිතන්නේ තියෙනවා. භික්ෂු සමාජයේ සහයෝගයක් තියෙනවා. එක්සත් ජාතික පක්ෂයේ නාගරික මැදපන්තියේ සහයෝගයක් තියෙනවා. ව්‍යවසායකින්ගේ සහයෝගයක් තියෙනවා. එතනදී තව තැනකට අපිට එන්නට සිද්ධ වෙනවා. විශේෂයෙන්ම දැන් ඔබතුමාත් සඳහන් කළා භික්ෂු සමාජයේ සහයෝගයක්
මහත්තයාත් ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට තියෙනවා කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පසුගිය මැතිවරණයේදී පරාජයට පත්වීමත් එක්ක ඔවුන් තමන්ගේ පරාජයට හේතුව පිළිබඳව ආපසු හැරලා බලනකොට තමන්ට වැරදිච්ච තන විදිහට බොහෝ දෙනෙක් හඳුනාගත්ත තන තමයි සුළු ජාතීන් දිනා ගන්නට නොහැකි වීම කියන කාරණය. සුළු ජාතීන්ව දිනා ගන්න බැරි වුණා, ඒ ඡන්ද ලබා ගන්නට හැකියාවක් ලැබුණේ නැහැ. ඒ වගේ වාතාවරණයකදී ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට පුළුවන් වෙයිද ඒ හිඩස පුරවා ගන්න? අතරම දිල්කා මම පිළිගන්නේ නැහැ. ඒ තර්කයේ හේතුව ඇයි මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ඇත්තටම පැරදුන. ඒ පැරදිච්ච හේතු ගණනාවක් තියෙනවා. නමුත් ප්‍රධාන හේතුව තේරුම් ගන්න ඕන. ඒක අනිත් සමාජවලටත් සිද්ධ වෙන දෙයක්. සමහර වෙලාවට අවුරුදු 30ක යුද්ධයක් ජයග්‍රහණය කරනවා. නමුත් යුද්ධ කාලේදී යටපත් වෙච්ච යම් යම් සමාජ අවශ්‍යතාවයන් තියෙනවා. ඒ සමාජ අවශ්‍යතාවයන් අඳුර ගන්න ඕන. මම මේක මහින්ද රාජපක්ෂ හිරපු ජනාධිපතිතුමා වේදිකාවේ ඉඳද්දී අභයාරාමයේ ගිය අවුරුද්දේ කරපු කතාවකදී කියපු දෙයක්. ඉතින් මේ එතුමා නැතිතන කියපු දෙයක් නෙමෙයි. ඉතින් ඒ අවුරුදු 30 තුනදී නිදන්ගත වෙච්ච ඒ සමාජ අවශ්‍යතාවයන් තිබුණා, සහ අලුත් සමාජ ස්තරයන් ඇති වෙලා තිබුණා. අලුත් පරම්පරාවක් පරම්පරාවන් ඇති වෙලා තිබුණා. යවුණත්වය වැදගත් සාධකයක් වෙලා තිබුණා. ඉතින් අත්ත වශයෙන්ම ඒ අවශ්‍යතාවයන් හරියට නියෝජනය කරන්නට මහින්ද රාජපක්ෂ පාලනයේ දෙවනි වාරේ බැරි වුණා. ඒකටත් හේතුවක් තියෙනවා. ඒකත් මම අනිත් සමාජවල දැකලා තියෙනවා. යුද්ධයක් ඉවරුණාම යුද්ධයේදී බැටකාපු හමුදා පසුබිමක් තියෙන පිරිස් ඉස්සෙල්ලම හිතන්නේ ආරක්ෂාව ගැන. ආපහු මෙව්ව වෙන්න ඉඩ දෙන්නේ නැහැ. ඒක සාධාරණ. ඒකන්ද බලන්නෙම ආපහු එහෙම වෙන්න දෙන්නේ නැහැ කියලා මේක ආරක්ෂාවට මුල්ම තැන දෙන්න. නමුත් හැම දෙයක්ම තුලනාත්මකව කරන්න ඕන. මම හිතන්නේ ඒ පැත්තට බර වුණා වැඩි අර නිදහස්වාදී නිදහස්කාමී යෞවනත්වයේ සමාජ අවශ්‍යතාවය අවුරුදු 30ක් තිස්සේ කොටු වෙලා තිබිච්ච යටපත් වෙලා තිබිච්ච ඒකට අවශ්‍ය සමාජ ආකෘතිය නිර්මාණය වුණේ නැහැ. අත්වසේ මේ තරුණ තරුණියන්ට ජීවිතයක් දාණය කරේ මේ යුද්ධ දිනපු කන්ද ඒ ආණ්ඩුව. නමුත් ඒ නව අවශ්‍යතාවයක් තිබුණා. සුළු ජාතීන්ට ඒ සුළු ජාතික ප්‍රශ්නේ දෙවැනි ප්‍රශ්නේ. ඉතින් මම හිතන්නේ ඒ සංක්‍රමණය හරියට කරන්න බැරි වුණා. උඹලාට වඩා තද ආකාරයකට පාලනය තිබුණා. ඒක මේ මොකද්ද ආඥාදායකත්වයක් එහෙම නෙමෙයි. නමුත් උඹලාට වඩා ආරක්ෂාව ගැන උඹලාට වඩා නිකන් තාත්තා කෙනෙක් සමහර වෙලාවට උඹලාට වඩා ළමයිව ආරක්ෂා කරන්න හදන්නේ. අන්න ඒ වගේ තත්ත්වයක් තිබුණා. නමුත් අද සිද්ධ වෙලා තියෙන්නේ ඒකේ අනිත් පැත්ත. ඊට වඩා භයානක දෙයක් සිද්ධ වෙලා තියෙන්නේ. කිසිම දෙයක් ආරක්ෂා නොකරන, කිසිම වටිනාකමක් ආරක්ෂා නොකරන තත්ත්වයක්. අත්වසම මම කියව ලාල් විජයනායක කමිටු වාර්තාව ව්‍යවස්ථාව ගැන. ඒක කියවනකොට මේ රටේ මිනිස්සු පුදුම වෙයි. ඒකේ තියෙන දේවල් අවශ්‍ය නම් මට කියන්න පුළුවන්. ඒ වගේ විශාල පිරීමක් තමයි අද තියෙන්නේ. ජාතික ආරක්ෂාව දැන් කොස්ගම පිහිටි මැදම අවිගබඩාව පුපුරා යනවා. මේ ගැන ලොකු කතාබහක් ඇති වෙලා තියෙනවා. මේකත් එක්ක විශේෂයෙන්ම සරත් ෆොන්සේක මහතා මේ සම්බන්ධයෙන් සඳහන් කරා හිටපු හමුදාපතිවරු මේකට වග කියන්න ඕනේ කියලා. වත්මන් හමුදාපතිවරයාත් සඳහන් කළ තිබුණා අවි ක්‍රමානුකූල ඉවත් නොකිරීමේ ප්‍රතිඵලයක් තමයි මේ තත්ත්වය ඇතිවීම කියලා. දැන් මේ ප්‍රකාශත් එක්ක ඇඟිල්ල දික්වෙන්නේ පැවති පාලනයට. මහින්ද රාජපක්ෂ මහත්මයා ඇයි එතුමාගේ පාලන සමයේදී යුද්ධෙන් පස්සේ මේ ක්‍රමානුකූල වැඩපිළිවෙලට ගියේ නැත්තේ? ඇයි ඒ ගැන හිතුවේ නැත්තේ කියන චෝදනාව එල්ල වෙනවා පැවති පාලනයට. ඔය අතරතුරේදී මහින්ද රාජපක්ෂ මහත්මයාත් මේ සම්බන්ධයෙන් මතයක් අදහසක් ඉදිරිපත් කළ තිබුණා. යම් විදිහකින් තමන්ගේ කාලේ මේ වගේ පිපුරා යාමක් සිදු වුණා නම් යුද්ධේ පවා නතර කරන්නට සිද්ධ වෙනවා කාල සීමාවකට කියලා. කවුද මේකට මේ තත්ත්වයට
වගේ කියන්නේ. දිල්කා මේක පොදුවේ සිද්ධ වෙමින් පවතින දෙයක්නේ මට මතකයි මේ ගංවතුර කාලේ. මම හිතන්නේ දෙරණ ප්‍රවෘත්ති ඕ වෙන කොහමරි මේ පෞද්ගලික නාලිකාවක ස්වාධීන නාලිකාවක ඒ කැමරාවට ඇඟිලි දික් කරලා මිනිස්සු කතා කරන්න පටන් ගත්තා. මට මතකයි මේ ගංවතුරේ ඉන්න මිනිස්සු කිව්වා පෞගිය ආණ්ඩුව කාලේ අනුතරමින් සයිරන් එකක් වදිනවා. මෙදාසරේ අපිට කිසිම අනුතරංගමීමක් කරේ නැහැ සයිරන් වැදුන්නේ නැහැ කියලා. ඉතින් මෙතන ඇත්ත කතාවම ඒකනේ දිල්කා ආයුධ ගබඩාව වේවා මේ කාණු සුද්ධ කරන එක වේවා අල සුද්ධ කරන එක වේවා සයිරන් වදින එක වේවා ඒ කිසිම කලමනාකරණයක් සිද්ධ වෙන්නේ නැහැනේ මේක හරියට මොකුත් කරෙන්නේ නැහැ මේ ආණ්ඩුව යටතේ. ඉතින් ඔය ආයුධ ගබඩාව විතර නෙමෙයි තව දේවල් වෙයි. හරියට යමක් කරන්න බෑ කරන්නේ නැහැ. හැම දෙයකම අකාර්යක්ෂමතාවය තියෙනවා. ඒ කාර්යක්ෂමතාවය මෙතන UNP ශ්‍රී ලංකා ප්‍රශ්නයක් නෙමෙයි. ප්‍රේමදාස මහත්තයාගේ කාර්ය සිරිසේන කුරේලාගේ කාර්ය තිබිච්ච කාර්යක්ෂමතාවය මට මතකයි මම ඒගොල්ලත් එක්ක වැඩ කරා. මේ UNP එකට එවුව කරන්න බෑ. ඒ සම්ප්‍රදායකර ප්‍රේමදාස සිරිසේන කුරේ සම්ප්‍රදාය යාන්තම් අර ගෑවිලා තියෙනවනේ ගෑවිලා තියෙන ගෝඨාභය රාජපක්ෂට. එතුමාගේ කාලේ ඒ කලමනාකරණ හා පරිපාලනයේ කටයුතු හරියට සිද්ධ වුණා. නිකන් ඩයිනමෝවක් වගේ වැඩ කරා. මේ ආණ්ඩුවට ඒක කරන්න බැරි වෙලා. ඇයි මධ්‍යස්ථාන රාශියක් තියෙනවා. බලකේන්ද්‍ර රාශියක් තියෙනවා. දැන් බලන්න මේ ත්‍රිවිධ හමුදාව ෂණිකව යෙදුවේ නැහැනේ. මේ ගංවතුර ආපදා කාලෙදී මට මතකයි සුනාමි සිද්ධ වුණාම මම ලක්ෂ්මණ කදරගම විදේශ සමතුමත් එක්ක කිට්ටුවේ වැඩ කරපු කාලයක්. ඒ කාලේ තමයි මට දාරත්නායක ජෙනරල්තුමා හම්බුනේ පළවෙනි සැරේට බ්‍රිගේඩියර්. හේතුව සුනාමි සම්බන්ධයෙන් විදේශ ජනමාධ්‍යත් එක්ක සම්බන්ධීකරණ ප්‍රචාරක නිලධාරියට කටයුතු කරා එතුමා. අපි ඔක්කොම හම්බුනේ විදේශ කටයුතු අමාත්‍යාංශේ. මේ ගංවතුර ගලලා චීන තානාපති ගිහිල්ලා ජනාධිපතිතුමාවත් හම්බ වෙලා ඉවරයි. අපි ආධාර කරන්න කියලා. දවස් ගානකට පස්සේ විදේශ සමිතුමා කැඳවෙනවා කොළඹ ඉන්න ඔක්කොම තානාපතිවරු අපිට මේ සහයෝගය දෙන්න කියලා. එච්චර අකාර්යක්ෂමයි මේ ආණ්ඩුව මේ වගේ ආපදාවක් තියෙනකොට. ජාත්‍යන්තර ආධාර ඉල්ලන්න කල් ගියා. ත්‍රිවිධ හමුදාවේ දොන්න කල් ගියා. ඉතින් ශාලාව වගේ දේවල් ඇති වෙන එක පුදුමයක් නෙමෙයි තවත් ඒවා ඇති වෙයි. මේ தત્ත්වයේ උඩ උතුරේ කඳවුරු ඉවත් කිරීමේ යෝජනාව පිළිබඳ නැවත වතාවක් කතා වෙනවා. ඔවුන් සඳහන් කරනවා ඔවුන්ගේ ඒ ප්‍රදේශවල ජනතාවගේ ජන ජීවිතයට තර්ජනයක් දැන් හොඳටම පැහැදිලි මේ හමුදා කඳවුරු ජනතාව ඉන්න පැත් ප්‍රදේශවල පවත්වාගෙන යාම නිසා කොයි වගේ தත්වයක් ඇති වෙයිද කියලා. මොකද හමුදා කඳවුරක් තියෙනවා කියන්නේ අනිවාර්යෙන්ම අවි ආයුධ තියෙනවා ඒ ස්ථානවල. එතකොට මේ වගේ தත්වයක් ඇති වුණොත් ඉන්න මොකද්ද වෙන්නේ? ඒ ජනතාවට මොකද වෙන්නේ කියලා. එතකොට ඔවුන් නැවත වතාවක් තමන්ගේ ඉල්ලීම කරනවා. ඒක තමයි අපි කිව්වේ උතුරේ තියෙන හමුදා කඳවුරු ඉවත් කරන්න කටයුතු කරන්න කියලා. දැන් මේක අසාධාරණද මේ ඉල්ලීම? අසාධාරණ නෙමෙයි. ඉතින් ඔබට රවටන කට්ටිය හරි බෝඩ. හේතුව ඩිල්කා දැන් මම කියව Sunday Times පුවත්පතේ මාස ගානකට කලින් අපේ ගුවන් හමුදාව උතුරේ ආකාශයේ පුරුදු පුහුණු වෙන එකක් දැන් නවත්තලයි කියලා. මම දන්නා එක ඇත්තද නැද්ද කියලා මම කියවේ මේ පත්තරේ. දේශපාලන ලියුම් කරුගේ ලිපිය. දැන් හමුදා කඳවුරු ඉවත් කරන්න කියලා නිල වශයෙන් මහමැතිතුමත් කියනවනේ. ඒක දැන් අර අපි සිපවලඳගත්තු ජනීවා යෝජනාවෙත් තියෙනවා නිර්හමුදා කරන්නේ දැන් පුළුවන් තරම් මේව අඩු කරන්න ඕනේ. සමහරු කියන සංඉන්දියාවට මේක කරන්නම ඕනේ කියලා. දැන් ඩිල්කා මේක මහා පචයක්නේ. ඇයි මම මේම කියන්නේ? දෙවන ලෝක යුද්ධය ඉවරුනේ 1945. දෙවන ලෝක යුද්ධය ඉවර වෙලා ඇමරිකාව පිහිටවපු හමුදා කඳවුරු ලෝකෙ පුරා කීයක් තියෙනවද? ජපානයේ තියෙනවා, පිලිපීනයේ තියෙනවා. ඒ දෙවන ලෝක යුද්ධයේ ජර්මනිය, ජපානය පරද්දලා ජර්මනියේ තියෙනවා. පරද්දල හදපු කැම්ප් විශාල කඳවුරු. ඇයි ඒව ඉවත් කළ නැත්තේ? ඒ මිනිසුන්ව පාගගෙන ඉන්න ඕන හන්දද?
සං ඉන්දියාවට අකමැති හන්දද? නෑ. ඇයි? ඩිල්කා යුද්ධයක් ජයග්‍රහණය කරපුවාම ඒ යුද්ධේ ඇති වුණේ ඇයි කියන එක හැම හමුදාවක්ම හිතලා බලනවා. හිතලා ඒගොල්ලන්ට තේරෙන මර්මස්ථාන මොනවද කියලා. ඒ මර්මස්ථානවල කඳවුරු බඳිනවා. සමහර වෙලාවට යුද්ධ කාලේ කඳවුරු බඳිනවා. සමහර වෙලාවට යුද්ධ ඉවරුණාට පස්සේ සමාලෝචනය කළා අපිට වරදුනේ මෙතන. මීට පස්සෙන් ඉඩදෙන නරකයි. එතනදී අර ඒ ජනවර්ගයට හෝ ජාතියට හෝ ප්‍රදේශයේ මිනිසුන්ට තියෙන විරෝධයක් නෙමෙයි. ඒ ප්‍රදේශයේ ඒ කාට හරි සතුරෙකුට එන්න පුළුවන්. දැන් අවුරුදු 30ක යුද්ධයක් වුණානේ ඩිල්කා. දැන් ආපහු දැන් ළමෙක්ට වුණත් අසනීපුණොත් ඊළඟට එන්නත් කරන්නේ. ඉතින් මේක ආරක්ෂක වශයෙන් එන්නත් කිරීමක්. අපි දැන් දන්නවා මේ තැන් මර්මස්ථාන. ඉතින් මේ මෙව්වා මේ තැන්වල මේ කඳවුරු තියෙන්න ඕන. ඕනම රටක් එහෙම කරනවා. ඉතින් ඩිල්කා දැන් තර්කය මොකද්ද? තර්කය ඇවිල්ලා දැන් යුද්ධය ඉවරයි. දැන් ආපහු යුද්ධ තිබුණ තත්ත්වයට පෙර තත්ත්වයට ආපහු යන්න ඕනේ. ඒක ඉතින් අර දැන් නම් කොණ්ඩ බැඳපු චී ඉන්නු නෑ. නමුත් අපි කොණ්ඩ බැඳපු චී ඉන්නු කියලා හිතන පිරිසක් ඉන්නවා ඇති මේ රටේ. ඔබතුමායි සඳහන් කරන ආරක්ෂාව පොලිසියට ලබා දෙන්න බැරිද? පොලිසියට පුළුවන්ද මේ රටක් ආරක්ෂා කරන්න? පොලිසිය තියෙන්නේ නීති ආසාමය ආරක්ෂා කරන්න. අනිත් එක ඔය පළාත් සභාවට ඒ පොලිස් බලතල දැන් දීලා තිබුණා නම් චාවකච්චරිය ඔය ජකට්ටුත් හම්බ වෙන්නේ නැහැ මං හිතන්නේ. අර හම්බ වෙච්ච ජකට් ටික. හොඳයි අපි ඒ නැවතත් කෙටි විරාමයක් ලබා ගන්න විරාමෙන් අනතුරු යලි 360 න් හම්බ වෙමු. ඔබ යලි තෙක් වෙසිරනේ 360 සජීව සංවාදයේ සමගින් වත්මන් රජය සමබර විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේද www.dena.lk/vote කියන පිටුවට පිවිසලා ඔබ ඔබේ මතය අදහස ඉදිරිපත් කළා. මේ වෙන විට ප්‍රතිඵලය 7% ඔව් 92% නැත 1% අදහසක් නැත. මේ තමයි දැනට තියෙන ප්‍රතිඵලය. මං කලින් සඳහන් කර රටවල් වලට අමතරව ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකින්මත් මේ මත විමසුම සඳහා ඔබ දායකත්වය ලබා දීලා තියෙනවා. හොඳයි උතුරේ ප්‍රධාන අමාත්‍යවරයාගේ දේශපාලනය දැන් ඔබතුමත් පළාත් සභා ක්‍රමයේ ආරම්භයේදී ආරම්භක අවස්ථාවේදී උතුරු රැගෙනහිර පළාත් සභාවේ වරදරාජා පෙරුමාල් ප්‍රධාන අමාත්‍යවරයා යටතේ හිටපු අමාත්‍යවරේ ඔහු වෙනම රාජ්‍යයක් ප්‍රකාශයට පත් කරනවා කියන තර්ජනාත්මක යෝජනාවක් සම්මත කරගන්නවා එවකට. එතකොට එදා හිටපු නායකයින් විදිහට විශේෂම රණසිංහ ප්‍රේමදාස මහතා තමන්ගේ ප්‍රතිචාරය දැක්වුවේ ඔහු අත්තරංගුවට ගන්න නියෝග කිරීම. නමුත් දැන් මෑත කාලයේදී ඒ කාලෙදි මම හිතන්නේ ඔබතුමා පළාත් සභාවේ නැහැ ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ තෙක්ක කටයුතු කරපු කෙනෙක් එතුමාට උපදෙස් ලබා දෙමින් දැන් වර්තමානයේදීත් එවැනිම දෙයක් සිද්ධ වෙනවා. උතුරු පළාත් සභාවේ උතුරේ මහමැතිවරයා පළාත් සභාව යෝජනාවක් සම්මත කරගන්නවා ෆෙඩරල් අවශ්‍යයි කියන කාරණයක් එක්ක. නමුත් ජනාධිපතිවරයා වර්තමාන ජනාධිපතිවරයා ඒකේ තරම් තැකීමකට ලක් කරන්නේ ඒක රට ඇතුලේ සාමාන්‍ය ප්‍රවෘත්තියක් විතරක් බවට පත් වෙන. එතනින් එහාට ඒක ඒ ප්‍රවෘත්තිය ගැන ලොකු කතාබහක් ඇති වෙන්නේ නැහැ. දේශපාලන උපාය මාර්ගයක් කියන කාරණය ගත්තම කෙනෙක්ට හිතෙන්න පුළුවන් වඩා නිවැරදි නේද වර්තමාන ජනාධිපතිවරයාගේ හැසිරීම මේ සම්බන්ධයෙන්? මොකද මේකට අනවශ්‍ය වටිනාකමක් දෙමින් අනවශ්‍ය දෙයක් ලබා දෙමින් ජාත්‍යන්තරය තුළත් රට තුළත් ලොකු කතාබහක් ඇති කරන්න යනවට වඩා ඒක නිකම්ම සාමාන්‍ය ප්‍රවෘත්තියක් බවට පත් වෙලා ඒක හැමම අතහැරිලා යනවා නේද? කලින් ජනාධිපතිවරු වගේ ඒකට දැඩි තීන්දුව තීරණ ගන්න ගියාට වඩා මේ හැසිරීම හොඳයි කියලා කෙනෙක්ට කියන්න පුළුවන්. මොකද්ද ඔබතුමාගේ මේ සම්බන්ධයෙන් කියවීම මේ 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 කාරණා දෙක සම්බන්ධව? මේ සම්බන්ධයෙන් වර්තමාන ජනාධිපතිවරයා සහ ආණ්ඩුවේ ප්‍රතිචාරය හොඳටම මදි කියලා තමයි මම හිතන්නේ. මම කියන්නේ නැහැ මීට කලින් නායකවරු කටයුතු කරපු ආකාරයටම කටයුතු කරන්න ඕනේ කියලා. නමුත් අපි තේරුම් ගන්න ඕන මෙතන තියෙන බාහනකකම 13 වෙනි සංශෝධනයේ යටතේ පළාත් සභාවට යම් යම් මාතෘකා විෂයන් සම්බන්ධයෙන් බලතල ප්‍රමාණයක් බාර දීලා තියෙනවා.
නමුත් රටේ ව්‍යවස්ථාව අහවල් විදිහේ නොවිය යුතුය ෆෙඩරල් විය යුතුය කියලා කියන්නයි ජාලලිතාට සුබපතන්නයි ජාලලිතාගේ උදව් ඇතුව රට ෆෙඩරල් කරන්න යනවායි කියලා කියන්නයි 47 ඩීසර්ණාග මහත්තයා කියන සියලු අගමැතිවරු දෙමළ ජනතාව සමූහයක් ඇටියට සංහාරය කරන්න උත්සාහ දරුවයි කියලා යෝජනා සම්මත කරන්නයි ඒ යෝජනාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉහළ දේශපාලන නිලධාරියෙකුට ටීවී කැමරා ඉස්සරහා අපිට බාර දෙන්නයි අයිතියක් රටේ ව්‍යවස්ථාවට තෙන්නේ නැහැ. ඉතින් දැන් ඔව්ව කරනකොට ආණ්ඩුවක් මුවින් නොබැන ඉන්නවනම් පියවරක් ගන්න නැත්නම් මොකද්ද යන පණිවිඩේ? කොතනද රතු ඉර අඳින්නේ? ඒකයි ප්‍රශ්නේ. අනික් එක මෙතන තියෙනවනේ ඩිල්කා අමුතුම තත්වයක් අපේ රටේ දේශපාලනේ තමුන්ගේ ආසන්න තරඟකරුවාට බනිනවා වේදිකාවෙන් දෙගොල්ලම දැන් ඒක අබද විපක්ෂය තමයි ඉන්ද්‍රජාලපක්ෂ ඉබ්බ ජනාධිපතිතුමත් එක කරනවා මේ ඉන්න සිරිසේන ජනාධිපතිතුමත් එක කරනවා නමුත් සභය හතුර ප්‍රධාන හතුර නැත්නම් සභය වදුරක් ගෙන දෙන ඒ බලවේගයත් එක්ක කලින්ම ගැටෙන්නේ නැහැ එච්චර. වැඩිය බණින්නේ නැහැ. අර තමන්ගේ ආසන්න තරඟ කරුවත් එක්ක තමයි කලහ කරන්නේ. ඒක අපේ රටේ දේශපාලනයේ තියෙන නරක ගුණාංග ලක්ෂණයක්. දැන් හැබැයි කමන්නේ ඔය ඔය සෙල්ලම් ඔක්කොම සිද්ධ වෙච්ච දැන්. නමුත් දැන් ව්‍යවස්ථාව අලුත් කරන්න යනවා නැත්නම් අලුත් ව්‍යවස්ථාවක් ගේන්න යනවලුනේ. එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් මේ උතුර ඇත්තටම මොකද්ද වෙන්නේ උතුරේ නැගෙනහිරයි අපි දැක්කා මයි 19 දැන් මෙතන ආණ්ඩුව තීන්දුව කරානේ ජාග්‍රහණය ඒ විජයග්‍රහණ දිනයේ විජයග්‍රහණ හැටියට සලකන්නේ නැහැ නමුත් අපි දැක්කා රූපවාහිනියේ යාපන විශ්වවිද්‍යාලයේ විවෘතවම ඊලම් සිටියම දාලා එදා සමරුව දැන් ඒකට කිසිම පියවරක් නැහැ මගේ දොස්තර මට කියපු දෙයක් තමයි දොස්තරවරු මේ ඒගොල්ලන්ගේ වෘත්තීය වැඩකට ගියා යාපනයට එතනම වෘත්තීය වේදීන් ඒගොල්ලන්ගේ වෛද්‍යවරුත් එක්ක සාකච්ඡාව කරන්නේ එතනදී පෙන්නපු එතන පිටිපස්සෙ තිබිච්ච සිටියමත් අර ඊළම් සිටියම දැන් ආපහු ඔය සංකේත ඔය විඥානයේ වර්ධනය වෙනවා අවියතු නෙමෙයි අවිබලයෙන් කරන්න බැරි වෙච්ච දේ දැන් මේ අලුත් ලිහිල්කම යටතේ කරගන්න හදනවා මේක දැන් ලිහලා දාන්න හදනවා කපන්න හැදුවා ඒක හරියේ නැහැ දැන් ඕක කූටෝ පායින් ලිහලා දාන්න හදනවා ඉතින් ඉස්සර හොර රහසේ කරපු බෙදුම්වාදී පන්ති දැන් විශ්වවිද්‍යාල ඇතුළෙම කරනවා ඉස්කෝලවල කරනවා ඒ වෙලාවට ඉතින් අත්ත වශයෙන්ම මේ කටුව ඇතුලේ දැන් හමුදාවේ බුද්ධියංශයත් එතන ඒ ඒ ආවරණේ නැහැනේ හරියට වැඩ කරන්නේ නැහැනේ ආපස්සට තල්ලු කරලානේ කැම්ප් වලම නේ ඉන්නේ ඉතින් අතුලෙන් මේක වර්ධනය වෙනවා මේක වර්ධනය වෙනවා ඒක ඒ හොර රහසෙන් සිද්ධ වෙන දේ නෙමෙයි උතන්ට ගිහිල්ලා යන එන කට්ටියට තේරෙනවා දැන් මෙතන වෙනස් ඒ දඩබ්බරකම ඒක වෙනස් දැන් ව්‍යවස්ථාව හදනකොට තමයි මෙතන තීන්දුව කරන්න වෙන්නේ. දැන් භයානක කතිකාවක් යනවා. ඕක ඒ කීයේ කිව්වත් ෆෙඩරල් කිව්වත් කමන්න නැහැනේ වචනේ මොකද්ද ඉතින් ප්‍රශ්න නැහැනේ. ඉතින් වචනේ ප්‍රශ්න නැත්තම් ඒ කීයේ කියලා ම කියාගෙන ඉමු. අයි මොකටද ඒක අහගන්නේ? වචන වලින් ප්‍රශ්න නැත්තම් ඉතින් ඕක ඒ කීයේ කියන එකේ වරදක් නැහැනේ. නෑ මේ කරන්න හදන්නේ ඕකත් ගලව ගන්න. අර ලාල් විජනායක වාර්තාවල තියෙන දේවල් අත්තවසම ඩිල්කා මේ 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 රූපాయని වලින් කියන්න ඕන මම දැක්කා ඒකේ මේ වෙබ්සයිට් වල තියෙනවා ඒ ව්‍යවස්ථාව සම්බන්ධයෙන් පිටු ගානක් තියෙනවා මේ මහජන අදහස් කියලා මහජන අදහස් කියන්නේ 2000ක් දෙනෙක් හම්බ වෙලා කතා කරලා දැන් මේක නිල වශයෙන් අගමැතිතුමාට බාර දීලා අගමැතිතුමත් මේක යවලා තියෙනවා කමිටු වල දැන් මේ ව්‍යවස්ථාව හදනකොට මෙව්වා සාකච්ඡාවට ගන්න ඕන එක ඕකේ පිටු ගානක් තියෙනවා LGBTIQ කියලා මේ මෙන්න මෙව තමයි ව්‍යවස්ථාව සම්බන්ධයෙන් යෝජනා. මොකද LGBTIQ කියන්නේ? මේක කියන්නත් මට ටිකක් මොකද්ද වගේ. නමුත් ඒක
විජනා කමිෂන් වාර්තාවේ තියෙනවද කියන්නම ඕනේ. Lesbian, gay, bisexual, transgender, intersex, and queer. ඒ කියන්නේ කාන්තා සමලිංගික, පිරිමි සමලිංගික ඔය දෙකටම ආйти දෙකටම එකකින් අනිකට සංක්‍රමණය වෙන සහ අන්න ඔය වගේ වෛවර්ණ දේවල්. දැන් ඩිල්කා මට කිසිම ප්‍රශ්න නැහැ මිනිසුන්ගේ පෞද්ගලික ආදරයන්, ප්‍රේමයන්, කාම ආසාවන් ඒව ඉතින් පෞද්ගලිකව කරගන්න එක තමයි තියෙන්නේ. ඉතින් කවුරුත් ඒකට මේ මිනිසුන්ට විරුද්ධ වෙන්න ඕන නැහැ. පරණ නීති තියෙනවා නම් ඒ නීති හදන්න ඕනේ නම් ඒ පෞද්ගලික නිදහස ලබා දෙන්න ඒක කළ යුතුයි. නමුත් ඇමරිකාව වගේ ලිබරල් රටක උනත් ව්‍යවස්ථාව ඇතුළට ඕව දාන්නේ නැහැ නේ. ව්‍යවස්ථාව කියන රටේ මූලික නීතියක්. මොකටද මේ ලාල් විජනායක කොමිෂන් වාර්තාව ඒගොල්ලන්ට කියන්න තිබුණා මේක අපි මේ රටේ මූලික නීතිය සාකච්ඡා කරන දෙයක්. ඌව මේ පාර්ලිමේන්තුවට නීතියක් ගේන්න. මොන හරි ඕනනම් ඒක ඊළඟට උසාවියෙන් තීන්දු කරයි. මේ ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් මෙව සාකච්ඡා කරන තත්වයකට අපි වැටිලාද පිරිහිලාද? ඒ අතරවාරි කියනවා කොටිය වෙනස් කරන්න ඕන, සිංහ කොටිය වෙනස් කරන්න ඕන. ඒකීය කියන එක අවශ්‍ය වෙන්නේ. ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න ඕන, වෙස්ට්මින්ස්ටර් ක්‍රමයකට ආපහු යන්න ඕන. දැන් කොහොමද වැඩේ දිල්කා? වෙස්ට්මින්ස්ටර් ක්‍රමය කියන්නේ ජනාධිපති ක්‍රමයක් නැති පාර්ලිමේන්තුව පමණක් තියෙන ක්‍රමයක්. ඒ ක්‍රමය තිබුණාම තියෙන පළාත් සභාවලට වැඩි බලතල දුන්නාම ඒකීය කියන ඒ සංකල්පයත් ඉවත් කරපුවාම කොහොමද තියෙද, කොහොමද මේක පාලනය කරන්නේ? දැනටමත් මේ 13 වෙනි සංශෝධනයේ නැති බලතල ක්‍රියාත්මක කරන යෝජනා සම්මත කරගන්නවා උතුරේ මහමැතිතුමා. නගරේ මහමැතිතුමා හැසිරිච්ච හැටි අපි දැක්කනේ. මේ 13 වෙනි සංශෝධනයේ යටතේ 13 වෙනි සංශෝධනයෙන් ඔබට ගියොත් මොන නොවේ? ওই தத்துவයන් උඩදී ජයලලිතා ජයරාම් නැවතවතාවක් බලය ලබා ගන්නවා දකුණු ඉන්දියාවේදී. ඒත් එක්කම ඉන්දිය මධ්‍යම රජයත් යම් යම් කාරණා සම්බන්ධයෙන් මැදිහත් වීම ඇඟිලි ගැසීම් සිදු කරනවා. මේවත් එක්ක ඉදිරියේදී ෆෙඩරල් නොදී බැරි වෙයිද? අයියෝ නොදී ඉන්න පුළුවන්. කොහොමද දන්නද ඒක කරන්න පුළුවන්? පළවෙනි එක අයි ෆෙඩරල් නොදී යුත්තේ ඒකත් කියන්න එපා. ෆෙඩරල් කියන්නේ මොකද්ද? ෆෙඩරල් කියන්නේ රටක විවිධ ප්‍රාන්තයන් එකිනෙකට සම ප්‍රාන්තයන් එක්කහුව වෙලා තීන්දුව කරනවා. අපි රාජ්‍යයක් නිර්මාණය කරනවා. නමුත් ඕගොල්ලන්ට මධ්‍යම ආණ්ඩුවකට ඇඟිලි ගහන්න බෑ මේ ප්‍රාන්ත වල කටයුතු සම්බන්ධයෙන්. කිසිම ප්‍රාන්තයක ඒ ප්‍රාන්තයක් විරුද්ධ වුණොත් ඒ බලතල ඕගොල්ලන්ට ආපහු ගන්න බෑ. අන්න ඒක තමයි ෆෙඩරල්. ඒකීය කියන්නේ එක මේක කැලි හැටියට මේ සලකන්නේ, ඒකකයක් හැටියට සලකනවා, තනි සමස්තයක් හැටියට සලකනවා. නමුත් ඒකී රාජ්‍යන් තුල බලතල බෙදෙන සමහර රාජ්‍යන් තියෙනවා ලංකාවාගේ. ඒ කියන්නේ පාර්ලිමේන්තුව සහ ජනාධිපතිතුමා කියන මේ ශක්තිමත් මධ්‍යස්ථානයේ යම් කිසි බලතල කොටසක් පහළට සහ පරිවාරයට බෙදලා දෙනවා. නමුත් වැරදි විදියට ඒක පාවිච්චි කරොත් ආපහු ගන්න පුළුවන් වෙන විදියකට. අන්න ඕකේ ඒකීය ෆෙඩරල් කියන එකේ වෙනස. ඕක කලවම් කරන්නත් බෑ. නෑ නෑ ඕක නම කියන්න ඕනේ නෑ කියලා ඉන්නත් බෑ. ඒකීය නම් ඒකීය. ඉතින් ඒකීය රාජ්‍ය තුල අපි 13 වෙනි සංශෝධනයේ මොන හරි අවුල් සහගතභාවයක් තියෙනවා නම් ඒක පදනම් කරගෙන ඒක නිරබුල් කරන්න පුළුවන්. දැන් සමහරු කියනවා මහින්ද රාජපක්ෂ පොරොන්දු වුණා කියලා 13 ධන. ඉතින් මමත් ඉතින් ඒක නියෝජනය කරානේ ජනීව. මම දන්නවා මොකද්ද ඔය ධන කියලා කියන්නේ 13ෙන් ඔබට යන එක නෙමෙයි. ධන කියලා කියන්නේ මේ බිල්ලිමේ ධන තව තට්ටුවක් ගැහුවත් අන්න ඒක 13 ධන. සිරස සහ තිරස තේරුම් ගන්න බැරි එක. 13ෙන් ඔබට යනවා කියන්නේ මේ ඉඩම් කෑල්ලෙන් ඔබට ගිහිල්ලා තව ඉඩම් කෑල්ලක් බදා ගන්නවා කියන එක. ඉතින් මම නම් කියන්නේ බොහොම පැහැදිලිව මේ පාර්ලිමේන්තු තේරීම් මේ ස්ටියරින් කමිටියේ ව්‍යවස්ථාව සම්බන්ධයෙන් 13 වෙනි සංශෝධනයේ පදනම් කරගෙන ඕන සාකච්ඡාවක් කරන්න. නමුත් ඒකෙන් ඔබට යන්න එපා. දැන් අපිට පේනවා උතුරු නැගෙනහිර මහමැතිවරුන්ගේ හැසිරීමෙන් ඔබට ගියොත් මොනවද වෙන්නේ කියලා. 13ෙන් ඔබට යන්න එපා. 13 නිරමුල් කරගන්න. ඒකේ අඩුපාඩුකම් තියෙනවා නිරමුල් කරගන්න. ඒ අතරවාරේ ඒකට හිලව් වෙන්න. අපේ සමාජයේ පුරවැසියෝ හැටියට කාටවත් වෙනස්කම් සිද්ධ වෙන්න ඉඩ දෙන්න එපා. non discrimination. ඒ කියන්නේ වෙනස් කොට සැලකීම, තහනම් කිරීම. එහෙම දේවල් වෙනවද කියන එක ගැන හොයන්න බල අධිකාරයක් ඇති කරන්න පුළුවන්. නීතියේ ඇස් ඉදිරි පිට සියලුම පුරවැසියන් භාෂාව, ආගම, ජනවර්ගීය පළාත, කුල, ස්ත්‍රී ලිංග, පුරුෂ ලිංග කිසිම භේදයකින් තොරව පුරවැසියෝ හැටියට සමාන වෙන්න ඕනයි කියන
ඒ සම්බන්ධයෙන් නීති ගේන්න පුළුවන්. ඒකට මම හිතන්නේ හොඳම පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ. හේතුව ජනතා විමුක්ති පෙරමුණ දීර්ඝ කාලයක් තිස්සේ ඒ පුරවැසියන්ගේ සම අයිතිවාසිකම් පිළිබඳව සෑහෙන කතිකාවක් ගොඩනගලා තියෙනවා. ඒක තමයි ඒගොල්ලන්ගේ ස්ථාවරය. ඉතින් ඒක අපිට ගේන්න පුළුවන්. 13 වෙනි සංශෝධනය කටු ගන්න ඕනේ. නමුත් 13 වෙනි සංශෝධනය ඔබට යන්නත් හොඳ නැහැ. දැන් බැරි වෙලාවක්වත් ආණ්ඩුවින් ඔබට යනවා නම් ඒකීය ක්‍රමයෙන් පරිබාහිරව එතනදී තමයි එතනදී විතරයි නව පක්ෂයක් කවුරුරි නව ව්‍යාපාරයක් ආරම්භ කරනවා කළ යුත්තේ. නැත්තම් සිරිසේන ජනාධිපතිතුමා ඡන්ද දෙන්නයි කියලා තරහ වෙලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩලා ගිහිල්ලා වෙනම පක්ෂයක් හදලා ඒ පවුල විතරක් ඒක පාලනය කරගෙන ඉන්නවනම් ඒක වැරදි වැඩක්. නමුත් මේ වගේ ප්‍රශ්නයකදී මුළු ජාතියේ අනාගතයට බලපාන ප්‍රශ්නයකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අර කොටසක් ඉන්නවනේ ආණ්ඩුවත් එක්ක ඒ ගමන යන්න ඒගොල්ලෝ UNP එකත් එක්ක අත්වල් බැඳගෙන යනවා නම් අන්න ඒ ප්‍රශ්නයේදී පමණක් කැඩෙන එක වළංගුයි. නමුත් අපේ අතේ තමයි අන්තිමට මේක තියෙන්නේ. හේතුව කොහෙන්ද සරසුණත් රණිල් වික්‍රමසිංහ මහත්තයයි චන්ද්‍රිකායි මංගල සමරවීරයි TNA සංවිධානයයි කවුරු ඒ ගමනට යන්න ලෑස්ති වුණත් කියමු ජනාධිපති සිරිසේනත් ලෑස්ති කියලා කවුරු හරි ලෑස්ති කියලා ඕක සුප්‍රීම මුසාවියේ අභියෝගයකට ලක් කරන්න පුළුවන්. ඒකට දැම්ම ලෑස්ති වෙන්න ඕනේ. හැබැයි හොඳ කෙටුම්පතක් නම් එහෙම කරන්න ඕනේ නැහැ. නමුත් භයානක විදිහකට යනවා නම් ඒ රතු ඉර පැනලා ඒකේ රාජ්‍ය ක්‍රමය පැනලා 13 වෙනි සංශෝධනයේ ගුණාත්මකව පැනලා යනවා නම් ඒ රතු ඉර අපි අඳින්න ඕන. ජනාධිපතිතුමා අඳින් නැත්නම් අඳින්න ඕන පුරවැසියෝ. ජනාධිපතිතුමා අඳිනවා නම් හොඳයි. නමුත් පුරවැසියෝ ඒ රතු ඉර ඇඳලා ඊළඟට සුප්‍රීම උසාවියට ගිහිල්ලා ජනමත විචාරණයකට මේක තල්ලු කරලා ජනමත විචාරණයකදී ඒ භයානක යෝජනාව සහමුලින්ම පරාජය කළ යුතු නිසා පරාජය කළ හැකි. එතනදී UNP ශ්‍රී ලංකාවට බෙදෙන්නේ නැහනේ ඡන්ද. එතනදී පක්ෂ හැටියට බෙදෙන්නේ නැහැ. එතනදී ප්‍රශ්නේ අනුව තමයි බෙදෙන්නේ. එතනදී මේක පරාජය කරන්න පුළුවන්. හැබැයි එතනදී පරාජය වුණොත් ආණ්ඩුව අර චිලිය පිනෝෂේට වුණා වගේ ඉතින් තේරුම් ගන්න ඕන. එතකොට ඒක අවසානයේ ආරම්භය කියලා. ඉතින් කරන දෙයක් ආණ්ඩුවත් පරසමෙන් කරන්න ඕන. උමනාවට වඩා ඔය මේ සංගිඳියාව අරමෙමයි කියලා මේ රටේ ආරක්ෂාවයි ජාතිය අනාගතයේ පරදුවට තියන්න හොඳ නැහැ. අපි අත්ත කතා කරන්න ඕනේ ඩීල්කා. දමිළ භාෂාව කතා කරන ජනතාවට ෆෙඩරල් ප්‍රාන්තයක් තියෙනවා මේ ලෝකේ. තමිල්නාඩු. මේ දූපතේ විතරයි සිංහල භාෂාව කියන ඉතාම ඉපැරණි භාෂාව කතා කරන විශාල ජන සංඛ්‍යාවක් ඉන්නේ. බහුතරය වෙන්නේ මේ මුළු මේ පෘථිවි ගෝලය මෙතන විතරයි. මම කියන්නේ නැහැ ඒ හන්ද මේ සිංහල බහුතරය සුළුතරය පාගල දාන්න ඕන කියලා. නමුත් සෝල්බරි කොමිසමෙන් කිව්වා වගේ සුළුතරයක් බහුතරයක් කරන්නත් බෑ, බහුතරයක් සුළුතරයක් කරන්නත් බෑ. පුරවැසි වැටියට අපි ඔක්කොටම සමාන අයිතිවාසිකම් තියෙනවා. ඒක අපි කොහොමද ක්‍රියාත්මක කරන්න මේ ව්‍යවස්ථා සංශෝධනය තුළ. නමුත් අර මෙහි විතරක් බහුතරය වෙන ඒ ජනතාවට යම්කිසි ආරක්ෂාවක් තියෙන ඕන. ඒක ස්වභාවික නායකත්වයෙන්. ඒක ජනසංඛ්‍යාව විසින් සහ ප්‍රජාතන්ත්‍රවාදය අනුවත් මේ මේ දූපතේ ඒ ඒ ඒක නිකන් කොම්පැනි එක වැඩි කොටස්කාරයෝ වගේනේ. වැඩි කොටස්කාරයන්ට තමයි ඉතින් අපිට ඒගොල්ල ඒ කොම්පැනි එක කොටස්කාරයෝ වැඩි ප්‍රමාණය සුළුතරයක් බවට පත් කරන්න බෑනේ. සුළුතරයක් බහුතර කොටස්කාරයෝ බවට පත් කරන්නත් බෑනේ. ඉතින් මෙතන ඒ බහුතරයට අවශ්‍ය ආරක්ෂාව තමයි ඒකීය රාජ්‍ය ක්‍රමය. ඒක ආචාර්ය කොල්විනාද සිල්වා 72 කිව්වා. එතුමා මුළු පොදු රාජ්‍ය මණ්ඩලයේම ඉතිහාසයේ සම්බන්ධයෙන් ඉහළම ත්‍යාග ලැබපු පුද්ගලයා ආචාර්ය උපාධියේදී. ලංකාවේ ඉතිහාසය ගැන තමයි ලිව්වේ. එතුමා මාක්ස්වාදී සිංහල ජාතිවාදී නෙමෙයි. එතුමා කිව්වා ලංකාවේ ඉතිහාසය බලනකොට මේ පුංචි දූපත අභ්‍යන්තර වශයෙන් රාජධානි ගණනාවකට කැඩුනා. නිතරම දකුණු ඉන්දියානු ආක්‍රමණයට ලක් වුණා. බටහිර ආක්‍රමණයට ලක් වුණා. මේක ආරක්ෂා කරන්න පුළුවන් ඒකී රාජ්‍ය ක්‍රමයකින් විතරයි කියලා ෆෙඩරල් යෝජනාව එදා එතුමා ප්‍රතික්ෂේප කරා. එතුමාටත් කියන්න තිබුණානේ මාක්ස්වාදී කෙනෙක් මොකටද ඔය වචන පාවිච්චි කරන්නේ කියලා. නමුත් කාල් මාක්ස්ත් ෆෙඩරල් ක්‍රමයකට විරුද්ධ වෙච්ච පුද්ගලයා. සිංහලෙකුත් නෙමෙයි. ඒ ජාත්‍යන්තර ඒ වාමාංශික ව්‍යාපාරය ඇතුලේ ඒකට හේතුව දුප්පත් ජනතාව වෙනුවෙන් හරි වැඩක් කරන්න ශක්තිමත් රාජ්‍යයක් තියෙනවා.
ඒ ප්‍රශ්නේදී හැම දෙනාම ලෑස්ති වෙන්න ඕන මේ ආණ්ඩුව බටහිර රටවල් කියන විදිහට හෝ දමිළ ඩයස්පොරාව කියන විදිහට කටයුතු කරන්න ගිහිල්ලා ඒකේ රාජ්‍ය ක්‍රමෙන් පිටපැනලා 13 වෙනි සංශෝධනයේ ගුණාත්මකව ඔබට ගිහිල්ලා කටයුතු කරන්න ලෑස්ති දැන් ජනමත විචාරණයකදී තීරණාත්මකව පරාජය කරලා ඊළඟට ආණ්ඩුවට ඒ කියන්නේ ජනාධිපතිතුමාට ආණ්ඩුව ආපහු ඒකේ සංයුතිය වෙනස් කරන්න වෙන විදියකට දේශපාලන තීන්දුවක් දෙන්න. ඒක ජනතාවගේ අතේ තියෙන. දැන් මේ ලාල් විජනන කමිටු වාර්තාවේ ඩිල්කා 78 ව්‍යවස්ථාවේ තියෙන මහජන පරමාධිපත්‍ය කියන වගන්තියත් ඉවත් කරලා. අයි ඒගොල්ලෝ බයයි මහජනතාවගේ බොහොම බහුතරය සිංහල. Sovereignty is vested in the people. ස්වෛරීත්වය තියෙන මහජනතාවගේ අතේය. ඒක ඉවත් කරලා ව්‍යවස්ථාවේ පරමාධිපත්‍ය ගැන කතා කරනවා. ව්‍යවස්ථාව පරමයි. ඊළඟට ඒක ගැන හොයන්න සුප්‍රීම් උසාවිය නැත්නම් ව්‍යවස්ථාදායක උසාවියක් එහෙම නැත්නම් සුප්‍රීම් උසාවිය වෙනම සෙපරේට් බෙන්ච්. ඇයි ඒක ඒගොල්ලන්ගේ අර NGO එහෙම ඉන්න ව්‍යවස්ථාදායක මණ්ඩලයෙන් ඕක කරගන්න පුළුවන්. ඉතින් මහජන පරමාධිපත්‍ය කියන සංකල්පයේදී ආජාතන මහත්තයාගේ ව්‍යවස්ථාවේ තිබුණේ. ඒක මම හිතන්නේ මේ ආටිකල් 3 මේ තුන්වෙනි වගන්තිය ඒක ඉවත් කරලානේ මේ මේ යෝජනාවේ මේ ලාල් විජනන කමිටු වාර්තාවේ. ඉතින් මේ කරන්න හදන්නේ අපේ පැවැත්මේ අතිවාරම විනාශ කරන්න. ඒකට කිසි ලෙසකිනුත් ඉඩ නොදිය යුතුයි. රතු විරක් පැහැදිලිව ඇඳලා මේ ජනමත විචාරණය එන ජනමත විචාරණය ජනමත විචාරණ පවත්වල ඒකදී මේ භයානක ප්‍රතිපත්තිය පරාජයට පත් කළා අපේ අනාගතේ අපේ අතර ආපහු ගන්න අපේ රටේ ජනතාව දැන් ඉඳන් පෙළගැස්විය යුතුයි. බොහොම ස්තුතියි. බොහොම කරුණු කාරණා ගණනාවක් පිළිබඳව බොහොම අභ්‍යන්තරයට ගිහිල්ලා ඔබතුමත් එක්ක සාකච්ඡා කරන්නට හැකියාව ලැබුණේ. බොහොම විවෘතව ස්වාධීන මතයක් විදිහට වැරදි දේ වැරදි කියමින් හරි දේ හරි දේ කියමින් ඔබතුමත් සඳහන් කරපු කාරණාවලට බොහොම ස්තුතිවන්ත වෙනවා. දවසේදී 360 සජීව සංවාදයට සහභාගී වීම පිළිබඳව. ඒ වගේම ඔබටත් ස්තුති. අප සමග රැඳී සිටීම සම්බන්ධයෙන් අපි අවසන් මත විමසුමේ අවසන් ප්‍රතිඵලය වත්මන් රජුවේ සමබර විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේද? ඔව්සියට තයි නැත 92%, අදහසක් නැත 1%, ඇමරිකාව, ස්විස්ටර්ලන්තය, ප්‍රංශය, එක්සතරා බෙමිර රාජ්‍ය, මාලදිවයිනය, ඕමානය, වගේම ලංකාවේ සෑම දිස්ත්‍රික්කයක්ම නියෝජනය කරමින් ඔබ සම්බන්ධ වුණා. අපිත් එක්ක සජීවීව සම්බන්ධ වෙච්ච ඔබ සියලු දෙනාටත් බොහොම ස්තුතියි. අප සමග රැඳී සිටීම පිළිබඳව අපි තවත් සතියකින් මෙවැනිම සාකච්ඡාවක් සමගින් යලිත් හමු. සුබ රාත්‍රියක්. සුබ රාත්‍රියක්.